හරි අයිබෝන් ළමයි ඈ ඔන්න ඔයාලට අද දවසේ මේ සැරේ විභාගයට අනුමාන කරන දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ඔයාලට මේ පේන්න තියෙන්නේ ඒ දෙවෙනි ප්‍රශ්නේ. ළමයි ඔයාලට සාමාන්‍යයෙන් රචනා පේපර් එකේ ප්‍රශ්නයක් හැදෙන්නේ අණු කොටස් 4කින් යුක්ත වෙන විදියට. හැබැයි දැන් ඔයාලට පේනවා ඇති අද දවසේ කරන මේ ප්‍රශ්නේ අණු කොටස් 6ක් තියෙනවා. ඊයේ කරපු ප්‍රශ්නේ මට මතක විදියට අණු කොටස් 5ක් හෝ 6ක් තියෙනවා. ඉතින් අර විභාගෙට ප්‍රශ්නේ අණු කොටස් 4ක් විතරක් එද්දී මම මේ වගේ සමහර වෙලාවට කෑලි 6ක් විතර අරගෙන සාකච්ඡා කරන්නේ. එතකොට ඒකෙන් සමහර වෙලාවට ඒ අදාළ පාඩම ගැන ඔයාලට යම් තාක් අදහසක් ලබා ගන්න පුළුවන් වෙන හින්දා කොහොම හරි කමන්නේ. එහෙනම් මෙන්න දෙවෙනි අනුමාන ප්‍රශ්නේ. මේක හදලා තියෙන්නේ දේශගුණ වෙනස් වීම වලින්. ඒකේ පළවෙනි කොටස විදිහට අහනවා දේශගුණ වෙනස් වීම කුමක්දයි නිර්වචනය කරන්න කියලා. දෙවෙනි එක දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපාන ස්වභාවික සාධක තුනක් විස්තර කරන්න. ඊළඟ එක දේශගුණ වෙනස් වීම සඳහා බලපාන මානව සාධක තුනක් විස්තර කරන්න. ඊළඟ එක දේශගුණ වෙනස් වීම ස්වභාවික පරිසරය කෙරෙහි බලපාන ආකාරයෙන් නිදසුන් සහිතව විස්තර කරන්න. පස්වෙනි කොටස දේශගුණ වෙනස් වීම මානව ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරන්න. හයවෙනි එක දේශගුණ වෙනස් වීම අවම කිරීමට ගත හැකි පියවර තුනක් සාකච්ඡා කරන්න. එහෙනම් ඔන්න ඔය කොටස් ටික තමයි ළමයි දේශගුණ වෙනස් වීම පාඩමට අදාළව ප්‍රශ්න හැදෙන්න පුළුවන් කොටස් විදිහට මම ඔයාලට දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ දේශගුණ වෙනස් වීම පාඩමෙන් එන ප්‍රශ්නෙට උත්තරේ ලියන එක හරි ලේසි ළමයි. ඇයි මොකද දේශගුණ වෙනස් වීම පාඩමෙන් ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුළුවන් මාතෘකා කොටස් 6ක් ඔස්සේ විතරයි. ඊට වඩා වෙන අහන්න දේවල් නැහැ. එතකොට ඔය ප්‍රශ්න 6ේ තියෙන්නේ ඒ සම්පූර්ණ පාඩමම ළමයි. ඉතින් පාස් පේපර්ස් වල දේශගුණ වෙනස් වීම ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න චුට්ටක් ගලපලා බලන්න ඔය එකකට එකක්. නිකන් ඔය පාස් පේපර් පොත තියෙනවනම් පෙරලලා බලන්න. එතකොට ඔයාලා දකි දේශගුණ වෙනස් වීම පාඩමෙන් හැමදාම අහන්නේ එකම ප්‍රශ්න කොටස් ටික. පළවෙනි කොටස විදියට දේශගුණ වෙනස් වීම කියන්නේ මොකද්ද කියලා අහනවා. දෙවෙනි කොටස විදියට දේශගුණ වෙනස් වීම ඇති කරන්න බලපාන ස්වභාවික සාධක අහනවා. අන්තිම කොටස විදියට දේශගුණ වෙනස් වීම මවම කරන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද? අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? අන්න ඒ වගේ කොටස් ටිකක් අහන්නේ. හැමදාම එකම කොටස් ටික අහන්නේ. එහෙනම් ඇත්තටම කිව්වොත් ළමයි මේ දේශගුණ වෙනස් වීම පාඩමට අදාළව ඒ පාස් පේපර්ස් වල තියෙන උත්තර ටික හොඳට දෙතුන් පාරක් කියව ගත්තා නම් අන්න ඔයාලට විභාගයේ මේ අවුරුද්දේ දේශගුණ වෙනස් වීම වලින් ප්‍රශ්නයක් ආවොත් හොඳට උත්තර ලියන්න පුළුවන් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම දේශගුණ වෙනස් වීම වලට අදාළ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටික කියවලා බලා ගන්න. අද දවසේ නම් එච්චර වීඩියෝ එක ඇදෙන්නේ නැති වෙයි. විනාඩි 15 20 විතර ඉවර වෙයි. මම එහෙම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා කියන්න බෑ. බලමු. මොකද එතකොට ඔයාලට බලන්නත් ලේසි. අනිත් එක මේ පාඩමේ මහලොකු දේවල් කතා කරන්න නැති හින්දා ඉතින් වීඩියෝ එක ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු. මේ දවස්වල ළමයි පොඩ්ඩක් වැඩ රාජකාරි වැඩි. හරිද? ඒ හින්දා තමයි පොඩ්ඩක් වීඩියෝ දාන්න එහෙම චුට්ටක් වෙලා යන්නේ. නැත්තම් අද මං උදේ වරුවේ ඉඳන් පාඩම් එකක තුනක් විතර දාන්න කියලා හිතන් හිටියේ. හැබැයි ළමයි වයිපරේ ප්‍රෙග්නන්ට්නේ. ඉතින් එයාව ගෙනිලා හොස්පිටල් එකේ නවත්තලා ඉන්නේ. උදේ බලන්න යන්න ඕන, දවල් යන්න ඕන, රෑ යන්න ඕන. ඊට පස්සේ අතරමැද මොනව හරි ගෙනින් දෙන්න කිව්වොත් ඕන. ඒ වගේ ගෙනින් දෙන්න යන්න ඕන. මේ රාජකාරි වැඩි ඈ. කොහොම හරි කමන්නේ ළමයි මම මේ වැඩ බැලන්ස් කරන ගමන් උඹලවත් ඉතින් අමතක කරන්නේ නැතුව මට පුළු පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් වැඩ ටික කරලා දෙනවා ඈ. එහෙනම් ඉස්සරෝම ඔයාලා මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕන. මේ පාඩමෙන් ප්‍රශ්න අහුවාම මේ පාඩමේ තියෙන්නේ කොටිම්ම මාතෘකා කොටස් 6ක් කියලා මම කියවනේ. දේශගුණ වෙනස් වීම පාඩම. එතකොට මේ දේශගුණ වෙනස් වීම ඇතිකරන්න සහ දේශගුණ වෙනස් වීම හින්දා ඇතිවන ප්‍රතිඵල බලපෑමකට ලක් වෙන කොටස් දෙකයි තියෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න දේශගුණේ වෙනස් කරන්න පුළුවන් දේවලු දෙකයි.
දේශගුණ වෙනස් වීම හින්දා බලපෑම් වෙන්නේ ඒ දෙගොල්ලොටම තමයි. දේශගුණය වෙනස් කරන දෙගොල්ලොටම තමයි දේශගුණ වෙනස් වීම හින්දා අනිවාර්යෙන්ම බලපෑමක් ඇතිවීම සිද්ධ වෙන්නේ. අන්න එහෙම කාරණයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ළමයි දේශගුණය වෙනස් කරන්න බලපාන සාධක. ඒ කියන්නේ දේශගුණය වෙනස් කරන සාධක අපි කොටස් දෙකකට කඩනවා. ස්වභාවික සාධක සහ මානුෂ සාධක කියලා. හරිද? ඒ වගේම දේශගුණය වෙනස් වුණාට පස්සේ ඒ වෙනස් වෙන දේශගුණය හින්දා බලපෑම් නැති වෙන්නේ ස්වභාවික පරිසරයට හා මානව පරිසරයට. ඒ වගේම මෙන්න මේ ස්වභාවික පරිසරයට හරි මානව පරිසරයට හරි බලපාන එක අවම කරන්න ගන්න ක්‍රියාමාර්ග තියෙනවා. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මාතෘකා කොටස් 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න ඔය කොටස් 6යි කොටස් 4කට තමයි අනිවාර්යෙන් ප්‍රශ්න හැදෙනවා නම් හැදෙනවා. මෙච්චරමයි ළමයි තියන්නේ. ආය මීට වඩා නෑ. හැබැයි මෙතනදී මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕන. මේ කොටස් වල වෙනස්කම ඔයාලා තේරුම් ගන්න ඕන ළමයි. මොකද සමහර වෙලාවට ඔයාලා ප්‍රශ්නේ හරියට කියවලා අදහස ගත්තේ නැත්නම් ඔයාලා ලියන උත්තරේ වරදින්න පුළුවන්. දැන් මෙන්න මේකේ අපි කතා කරන්නේ දේශගුණ වෙනස් වීම ඇති කරන්න ස්වභාවික පරිසරය මොනවද කරන්නේ කියන එක ගැන. මේකෙන් අදහස් කරන්නේ දේශගුණය වෙනස් කරන්න මිනිසා විසින් කරන දේවල් මොනවද කියන එක. එහෙනම් මේ කොටස් දෙකට ප්‍රශ්න අහනකොට සාමාන්‍යයෙන් අහන්නේ දේශගුණ වෙනස් වීම සඳහා බලපාන ස්වභාවික සාධක තුනක් විස්තර කරන්න. දේශගුණ වෙනස් වීම සඳහා බලපාන මානව ක්‍රියාකාරකම් නැත්නම් මානව ජන්‍ය සාධක තුනක් විස්තර කරන්න වගේ තමයි ප්‍රශ්නය අහන්නේ. එතකොට එතන ප්‍රශ්න අහනකොට දේශගුණ වෙනස් වීම නිර්මාණය කරන්න කියන තේරුම මේ ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. හැබැයි මෙන්න මේ දෙක ගැන ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න දෙකත් අර කලින් වගේම තමයි. හැබැයි පොඩි වෙනසක් ඇති වෙනවා. දැන් මෙතනදී ප්‍රශ්න අහනකොට දේශගුණ වෙනස් වීම නිසා ස්වභාවික පරිසරය විනාශ වෙන්නේ කොහොමද? විනාශ වෙන්නේ කොහොමද කියලා තමයි. මෙතනදී දේශගුණ වෙනස් වීම නිසා මානව පරිසරය විනාශ වෙන්නේ කොහොමද කියලා තමයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ළමයි මේ ප්‍රශ්න කොටස් හතර හැදෙන්න පුළුවන් වෙනස. මෙතන අහන්නේ දේශගුණ වෙනස් වීම ඇතිකරන්න. මෙතන අහන්නේ දේශගුණ වෙනස් වීම ඇතිකරන්න. හැබැයි යට දෙකේ අහන්නේ දේශගුණ වෙනස් වීම නිසා වෙනස තේරෙන්නේ නැති කියලා හිතනවා. මේකෙන් අහන්නේ දේශගුණ වෙනස් වීම ඇතිකරන්න බලපාන සාධක. මෙන්න මේ කොටස් දෙකෙන් අහන්නේ දේශගුණ වෙනස් වීම ඇති වුණාට පස්සේ සිද්ධ වෙන බලපෑම් ගැන. දැන් ওই ප්‍රශ්නවල වෙනස්කම ඔයාලා හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔයාලා තින් වැරදි උත්තරයක් ලියවෙන්න පුළුවන්. ඒ කිව්වේ නිකන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. මේකේ අහන ප්‍රශ්නේ දේශගුණ වෙනස් වීම ඇති කිරීම සඳහා බලපාන මානව ජන්‍ය සාධක තුනක් විස්තර කරන්න. මොකද ප්‍රශ්නේ? දේශගුණ වෙනස් වීම ඇති කිරීම කෙරෙහි බලපාන මානව ජන්‍ය සාධක තුනක් විස්තර කරන්න. මේකේ ප්‍රශ්නය අහන්න පුළුවන් දේශගුණ වෙනස් වීම මානව ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන ආකාරය විස්තර කරන්න. මොකද ප්‍රශ්නේ? දේශගුණ වෙනස් වීම මානව ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන ආකාරය විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්න දෙක අහුවම ඔයාලට තේරෙනවා ප්‍රශ්න දෙකම එක වගේ කියලා. හැබැයි ලියන්න ඕන උත්තර වෙනස් වෙනවද නැද්ද? ලියන්න ඕන උත්තර වෙනස් වෙනවලු. එහෙනම් අන්න හොඳට ප්‍රශ්නේ කියවලා මේකෙන් අපෙන් අහන්නේ මොකක් ගැනද කියන එක තේරුම් අරගෙන තමයි උත්තරේ ලියන්න යන්න ඕන. හරිද? ඒක පොඩ්ඩක් අවධාරණේ මතක තියාගන්න. මොකද හරියට ප්‍රශ්න කොටස කියවලා තමයි ලියන්න ඕන දේ තේරුම් ගත්තේ නැති වුණොත් ඔයාලා ලියන්නේ බොරුවක් වෙන්න පුළුවන්. හරිද?
කොහොමරි කමක් නැහැ. එහෙනම් දැන් අපි කතා කරගෙන යන්නකෝ කෙටියෙන් කෙටියෙන් නේද? දේවල් ටික. එහෙනම් පළවෙනි එක. දේශගුණ වෙනස් වීම කියන්නේ මොකක්ද? නේද? දේශගුණය කියන්නේ ළම කොහේ හරි ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ තියෙන වායුගෝලයේ තත්ත්වයනේ. ඒක අපි කියනවා දේශගුණය කියලා. දීර්ඝ කාලයක් තිස්සේ කිසියම් ප්‍රදේශයක වායුගෝලයේ තියෙන සාමාන්‍ය තත්ත්වයට අපි කියනවා දේශගුණය කියලා. එහෙනම් එහෙම තියෙන දේශගුණය වෙනස් වෙන එකට අපි කියනවා දේශගුණ වෙනස් වීම කියලා. එහෙනම් සාමාන්‍ය වශයෙන් අපිට දේශගුණ වෙනස් වීම කියන එක නිර්වචනය කර හැකි කිසියම් ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ පැවති දේශගුණ තත්ත්වයේ සිදුවන වෙනස් වීම. ඔච්චරයි. ඇත්තටම දේශගුණ වෙනස් වීම කියවහම දේශගුණයේ සිදුවන වෙනස් වීම කියලා ලීවන් නිර්වචනය හරිද නැද්ද? හරි. මොකද දේශගුණය කියන්නේ එක්කෙනෙක්. එයාගේ වෙනස් වීම දේශගුණ වෙනස් වීම. එච්චර. වචන තුනෙන් වුණා නම් නිර්වචනය කීව හැකියි. හැබැයි එහෙම කියවහම ඉතින් ලකුණු දෙන්න ගියාම ප්‍රශ්නයක් නේ. ඒ හින්දා ඔයාලා දේශගුණ වෙනස් වීම කියලා ඔයාලෙන් අහුවොත් ප්‍රශ්නයක්. නිර්වචනය ලියනකොට සාමාන්‍ය වශයෙන් ලියනද කිසියම් ප්‍රදේශයක දිගු කාලීනව පවතින දේශගුණ තත්වයන්ගේ සිදුවන වෙනස් වීම දේශගුණ වෙනස් වීම ලෙස හැඳින්වේ. වගේ උත්තරේ ලියලා දාන්න. ඊට පස්සේ දෙවනි කොටස අහනවා දේශගුණ වෙනස් වීම ඇතිකරන බලපාන ස්වභාවික සාධක තුනක් පැහැදිලි කරන්න. එහෙනම් දැන් මේක කියන්නේ දේශගුණ වෙනස් වීම ඇතිකරන බලපාන ස්වභාවික සාධක නේද? එහෙම සාධක කීපයක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයට පුළුවන්ලු ළමයි දේශගුණය වෙනස් කරන්න. මෙන්න මේ කියන දේවල් ඔස්සේ. පළවෙනි එක තමයි හරිතාගාර ආචරණය. දෙවෙනි එක හිරු ලප. තුන්වෙනි එක යමහල්. හතරවෙනි එක සාගර ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම. තව සාධක තියෙනව ළමයි. හැබැයි මෙන්න මේ හතර දෙනා තමයි ගොඩක් වෙලාවට දේශගුණය වෙනස්කරන්න බලපාන ස්වභාවික සාධක බවට පත් වෙන්නේ. දැන් ඔයාලා බලන්න මේ හතර දෙනාම ඇති කරන්න පුළුවන් වෙන්නේ ස්වභාව ධර්මයට. මිනිසුන්ට කරන්න බෑනේ. හරිතාගාර ආචරණය කියන එක පෘථුවේ කරන්නේ ස්වභාව ධර්මයි. හිරුලප ඇති කරන්නේ ස්වභාව ධර්මයි. යමහල් විධාරණය කරන්නේ ස්වභාව ධර්මයි. සාගර ජලයේ රස්නේ වැඩි කරන එක කරන්නේ ස්වභාව ධර්මයි. එහෙම නැතුව මිනිසු ගිහිල්ලා හීටර් දාගෙන සාගර ජලය රත් කරන්නේ නැහැ. එහෙනම් අන්න ස්වභාව ධර්මය ඇති කරන මෙන්න මේ සාධක හතරට පුළුවල්ලු කොහේ හරි ප්‍රදේශයක හරි ලෝකෙම හරි දේශගුණේ වෙනස් කරන්න. දැන් ඔය හතර ගැන පොඩියෙන් සාකච්ඡා කරනවා නම් පළවෙනි එක වෙන්නේ හරිතාගාර ආචරණය. එතකොට හරිතාගාර ආචරණය තේරුම් ගන්න කලින් හරිතාගාරයක් කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉන්න එපා. හරිතාගාරයක් කියන්නේ මොකද්ද ලා? දැන් අපි හොඳටම දන්නවා ගහක් හැදෙන්න නම් ගහක් හොඳට හැදෙන්න නම් හොඳට අවුව තියෙන්න ඕන. ඒ වගේම හොඳට වැස්ස තියෙන්න ඕන. නේද? ඉතින් ළමයි ඔයාලා හිතන්නකෝ සීතල පැතිවල අවුව හොඳට වැටෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පැති සීතල හින්දා දැනෙන රස්නේ අඩු වෙන්න පුළුවන් නේ. දැන් ඔයාලා හිතන්න නුවරඑළිය ට්‍රිප් එකක් යමු කියොත් කියන්නේ ගොඩක් වෙලාවන් නුවරඑළියම් කියන්නේ. ඇයි ඒ? නුවරඑළිය සීතලයි. හැබැයි නුවරඑළියටත් හොඳට ඉර අවුව වැටෙනවද නැද්ද? වැටෙනවද? ලංකාවේ අනිත් හැම පැත්තකටම වගේ නුවරඑළියට හොඳට ඉරව්ව වැටෙනවා. හැබැයි නුවරඑළිය සීතලයි නේ ළමයි. ඉතින් අන්නේ වගේ ලෝකයේ සීතල ප්‍රදේශවල ශාකවලට හොඳට වර්ධනය වෙන්න අවශ්‍ය වෙන රස්නේ ලැබෙන්නේ නැහැ. තාපය ලැබෙන්නේ නැහැ. මෙන්න මේ හින්දා මිනිස්සු විසින් නිර්මාණය කරනවා ළමයි වීදුරු වලින් හරි සුදු පාට පොලිතින් ගහපු හරි විශේෂ කුටීර වර්ගය.
එහෙනම් ළමයි මෙන්න මේ නිර්මාණය කරන වීදුරු හරි සුදු පාට පොලිතින් හරි ගහපු කුටීරය ඇතුලේ දැන් ඔන්න පැල වර්ග ටිකක් පැල කරනවා මිනිස්සු විසින්. හරිද? එතකොට ඔන්න ඉර තියෙනවා. මේ ඉරෙන් මොකද වෙන්නේ? අපි හිතමු මේක වීදුරු කියලා. ඉරේ ඉඳන් ඉරව්ව බෙන්න මේ වීදුරු හරහා මේ කුටීරය ඇතුළට වැටෙනවා. හැබැයි වීදුරු වල තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා ඉරේලිය ආවට. වීදුරු හරහා අපහු ඉරේලියට යන්න බෑ. එන්න විතරයි පුළුවන්. ඉතින් මොකද වෙන්නේ? ඔන්න දැන් මේ ඉරේලිය මේ කුටීරය ඇතුළට වැටෙනවා. එහෙනම් මේ කුටීරය ඇතුලේ රත් වෙනවා. හැබැයි ආපහු ඉරේලිය පිට වෙන්න බැලුවට කුටීරයෙන් එළියට පිට වෙන්න පුළුවන්ද? බෑ. ඒ ඉරේලිය කුටීරය ඇතුළෙම රැඳිලා තියෙනවා. අන්න ඒ හින්දා මේ කුටීරය ඇතුලේ තියෙන උෂ්ණත්වය සාමාන්‍ය වටපිටාවේ තියෙන උෂ්ණත්වයට වඩා වැඩි වෙනවා. අපි හිතමුකෝ සාමාන්‍ය වටපිටාවේ තියෙන සෙල්සියස් අංශක 25ක් විතර කියලා. එහෙනම් දැන් මේ කුටීරය ඇතුලේ රස්නේ සෙල්සියස් අංශක 30ක් විතර වගේ වෙනවා. එහෙනම් සාමාන්‍ය වායුගෝලයේ රස්නෙට වඩා කුටීරය ඇතුලේ රස්නේ වැඩි වෙනවනේ. ඔක ඔයාලා සාමාන්‍ය ජීවිතේ දැකලත් ඇති සමහර වෙලාවට. දැන් ඔයාලා හිතලා බලන්නකෝ වාහනයක යනකොට ජනෙල් සේරම දොරවල් සේරම වහගෙන ගියෝ රත් වෙනවනේ ළමයි. ඇතුළ රත් වෙනවනේ. අපි ඒසී දානවනේ. ඒසී දැම්මොත් තමයි ඇතුළ රත් වෙන එක අඩු වෙන්නේ. ඉතින් ඇයි මේ වාහනේ ජනෙල් එහෙම වහගෙන යනකොට ඇතුළ රත් වෙන්නේ? අර වාහනේ තියෙන ජනෙල් වලි ඉරේලිය ඇතුළට එනවා. එතකොට කාර් එක ඇතුළ රත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ එන ඉරේලිය ආපහු වීදුරු හරහා ගියා නම් කාර් එක ඇතුළ රත් වෙන්නේ නැහැ. හැබැයි දැන් අර වීදුරු හරහා කාර් එක ඇතුළට එන ඉරේලිය ආපහු වීදුරු හරහා යන්නේ නැති හින්දා කාර් එක ඇතුළ එන්න එන්න තැම්බෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ සරල සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ළමයි මෙන්න මෙහෙම වීදුරු වලින් හරි සුදු පාට පොලිතින් හරි වලින් ගහන මේ කුටීරයට අපි කියනවා හරිතාගාරය කියලා. එහෙනම් මේ කුටීරයට තමයි හරිතාගාරය කියන්නේ. දැන් ඒකේ සාමාන්‍ය වටපිටාවේ සිද්ධ වෙන්නේ නැති ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. මොකද්ද? ඒ තමයි ඉරේලිය ඇවිල්ලා පිට වෙන්නේ නැතුව රැඳිලා තියෙන එක. ඒ ඉරේලිය ඇවිල්ලා පිට වෙන්නේ නැතුව රැඳිලා තියෙන ක්‍රියාවලියට අපි කියනවා ආචරණය කියලා. එහෙනම් මේක හරිතාගාරය. මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය ආචරණය. එහෙනම් මෙන්න මේ කුටීරය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක හඳුන්වන්න තමයි අපි භාවිත කරන්නේ හරිතාගාර ආචරණය කියන වචන. ඉතින් ළමයි මෙන්න මේ වගේ දෙයක්ම අපේ පෘථුවියේ සිද්ධ වෙනවා. ඒ කොහොමද? දැන් මෙන්න පෘථුවිය තියෙනවා. හරිද? ඔයාලා දන්නවා පෘථුවේ වටේ වායු ගෝලය තියෙනවා. ඒ වායු ගෝලයේ එක එක වායු අංශු තියෙනවනේ. ඉතින් මේ තියෙන වායු අංශු වලින් සමහර වායු අංශු වලට පුළුවන් ඉරේලිය උරා ගන්න. හරියට කාබන් ඩයොක්සයිඩ් CFC, ඊට පස්සේ මීතේන්, ඊට පස්සේ ගත්තොත් ඕසෝන්. මෙන්න මේ වගේ වායු අංශු වලට පුළුවන් ළමයි ඉරේලිය උරාගෙන තියාගන්න. හරියට මෙන්න මේ වීදුරු කුටීරය ඇතුලේ කරා වගේ වැඩක් නේද? දැන් වීදුරු කුටීරය ඇතුළේ ඉරේලිය වැටුනහම පිට කරන්න නැතුව තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේ වායු අංශු වලටත් පුළුවන් ඉරෙන් වැටෙන ඉරේලිය ආපහු පිට කරන්නේ නැතුව තියාගෙන ඉන්න. එහෙනම් ළමයි දවසින් දවස මොකද්ද වෙන්නේ? අපේ පෘථුවේ ළමයි මෙන්න මේ වගේ ඉරේලිය උරා ගන්න පුළුවන් වායු අංශු වැඩි වෙනවා. ඔයාලා හොඳට තේරුම් ගන්න හරිතාගාර ආචරණය කියන එක ස්වභාවික ක්‍රියාවලියක් ඈ. ඒක ස්වභාව ධර්මයන් විසින් කරන්න ඕන. මොකද එහෙම කරොත් තමයි පෘථුවේ රත් වෙලා තියෙන්නේ.
demi ඉරේලිය උරා ගන්න පුළුවන් වායු අංශු වායු ගෝලයේ තියෙන හින්දා තමයි සාක හා සතුන්ට ජීවත් වෙන්න පුළුවන් රස්නයක් අපේ පෘථිවියේ නිර්මාණය වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් මේ ඉරේලිය උරා ගන්න පුළුවන් වායු අංශු අපේ වායු ගෝලයේ නොතිබ්බනම් ඉරේලිය උරා ගන්න කෙනෙක් නැහැ. එහෙනම් පෘථිවිය සීතල වෙයිද නැද්ද? සම්පූර්ණ පෘථිවියම සීතල වෙයි. එහෙනම් ළමයි සාක හා සතුන්ගේ පැවැත්මට මෙන්න මේ හරිතාගාර වායු වායු ගෝලයේ තියෙන එක සෑහෙන්න වැදගත්. හැබැයි වර්තමානයේ එක එක ක්‍රියාවලින්ද මෙන්න මේ වායු අංශු සාමාන්‍යයෙන් තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පටන්ගෙන තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් තියෙන්න ඕන ගන්න තිබ්බන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් සාමාන්‍යයෙන් තියෙන්න ඕන ගන්නට වඩා වැඩිපුර තියෙන හින්දා මොකද වෙන්නේ? අර ඈත අතීතයට වඩා අපේ පෘථුවේ වායු ගෝලයේ තියෙන රස්නේ වැඩි වෙලා. අන්න පෘථුවේ වායු ගෝලයේ තියෙන රස්නේ වැඩි වෙනකොට සුළං ප්‍රවාහ රට, සාගර ප්‍රවාහ රට, වර්ෂාපතන රට කියන සේරම වෙනස් කරනවා. අන්න දේශගුණය වෙනස් වෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවද ළමයි මෙන්න මේ අපි ජීවත් වෙන පෘථුවේත් එහෙනම් සිද්ධ වෙන්නේ. හරියට මෙන්න මේ කුටීරය ඇතුලේ සිද්ධ වුණා වගේ වැඩක්ද නැද්ද? වැඩක් නේ. ඔයාලා හිතන්න කුටීරය. ඉරේලිය ගත්තා, ඉරේලිය පිට කරන්නේ, ඉරේලිය තියාගෙන රත් කරනවා. මේ කුටීරය ඇතුල රත් කරනවා. ඒ වගේම වැඩන්නේ දැන් පෘථුවිය කරන්නේ. පෘථුවියේ තියෙන මේ වායු අංශු ප්‍රමාණය ඉන්දෙන්ද වැඩි වෙනවා කියන්නේ ඉරේලිය වැටුණාට පස්සේ ඒව පිට කරන්නේ නැතුව පෘථුවිය ඇතුලේ තියාගෙනම පෘථුවිය වැඩිපුර රත් කරනවා. එහෙනම් මේ දෙකේම සිද්ධ වෙන්නේ එකම වගේ වැඩක්. අන්න එහෙනම් ඒ එකම වගේ වැඩක් වෙන හින්දා තමයි මෙයාට කියන නම වෙන හරිතාගාර ආචරණයේ කියන නමත් මෙන්න මේකටම පාවිච්චි කරන්නේ. මොකද දෙන්නගෙම වෙන්නේ එකම වැඩේ. ඒ හින්දා තමයි මෙන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ හරිතාගාර ආචරණය කියලා. එහෙනම් ළමයි ඔන්න දේශගුණය වෙනස් කරන්න බලපාන ප්‍රධානතම සාධකේ බවට පත් වෙන්නේ නම් හරිතාගාර ආචරණය. මොකද අපේ වායු ගෝලයේ මේ වගේ වායු අංශු එන්නෙන්ද වැඩි වෙනවා. ඒවා දවසින් දවස ඉරේලිය උරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හින්දා දවසින් දවස පෘථුවේ රත් වෙන එක වැඩි වෙනවා. ඒ හින්දා එන්නෙන්ද දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ දෙවනි සාධකය දේශගුණය වෙනස් කරන්න බලපාන දෙවනි ස්වභාවික සාධකය වෙන්නේ හිරුල් අප නේද? මේ හිරුල් අපයක් කියන්නේ ළමයි ඉරේ සිද්ධ වෙන හෙන ලොකු පිපිරීමක්. මම ඔය ගැන වීඩියෝ උඹලට පෙන්නලා තියෙනවා ඈ. ඔයාලා බලලා තියෙනවද නැද්ද දන්නේ නැහැ. මගේ ක්ලාස් වල ඉඳලා පෙන්නලා තියෙනවනේ. 2012 ඇති වුණ හිරුල් අපේ වීඩියෝ එක පවා පෙන්නවා. හරි. එතකොට දැන් ඔන්න ඉර තියෙනවනේ. අපි හිතමු මේ ඉර කියලා. මෙන්න පෘථුවිය. හරිද? දැන් ඉරෙන් ළමයි හැම වෙලේම රශ්මි ජාලා නිකුත් වෙනවා. එහෙනම් තමයි පෘථුවියට රශ්මි ලැබෙන්නේ. හැබැයි ඉරේ එක පාරට එන විශාල පිපිරීමක් සිද්ධ වෙනවා. හරියට බෝම්බයක් ගැහුවාම පුපුරලා යනවා වගේ ඉරේ ලොකු පිපිරීමක් එක පාර සිද්ධ වෙනවා. අන්න ඒකකට තමයි අපි කියන්නේ හිරුල් අපයක් කියලා. ඉතින් දැන් මේ හිරුලපේ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ඉරේ ඇති වෙන හිරුලපේ දැන් මෙච්චරක් විතර දුරකට එනවනේ. ඔයාලට පේනවනේ. එහෙනම් දැන් ඉර මේ හරිය වගේ තියෙන්නේ නේ. මොකද ඉරේ රශ්මි ජාලාව මේ හරියට ආවනේ. එහෙනම් දැන් ඉර පෘථුවියට ගොඩාක් ලං වුණා වගේ වෙනවද නැද්ද? ලං වුණා වගේ වෙනවනේ. දැන් ඉර සාමාන්‍යයෙන් තියෙන හිරුලපේ ඇති වෙන්න කලින් මෙච්චරක දුරයි. අපි නිකන් හිතමුකෝ කිලෝමීටර එකක දුරින් තියෙන කියලා. හැබැයි දැන් හිරුල් ලපේ ඇති වුණාට පස්සේ මීටර් 500ක විතර දුරකින් තියෙන්න පටන් ගන්නවා. මීටර් 500 කිලෝමීටර නෙවෙයි. උදාහරණයකට කිව්වේ
අන්න එහෙනම් ඉර ලං වුණා වගේ වෙනවනේ. ඉතින් ළමයි ඉර මෙච්චර ඈත තියෙනකොට අපිට මෙච්චර රස්නයක් දැනෙනවා නම් ඉර තවත් ලං වුණොත් කොච්චර රස්නයක් දැනෙයි. අන්න එහෙනම් හිරුලපයක් ඇති වුණාට පස්සේ පෘථුවියට දැනෙන රස්නේ වැඩි වෙන්න පටන් ගන්නවනේ. අන්න එහෙනම් පෘථුවේ තියෙන දේශගුණ තත්වයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාලා අහලා ඇති 2012 ලෝක විනාශය සිද්ධ වෙනවා කියලා කීවා. නේ? ඒකට ෆිල්ම් පවා ගහලා තියෙනවනේ. ඇයි ළමයි ඔය 2012 ලෝක විනාශය වෙනවා කියලා කීවේ? මොකද 2012 වර්ෂයේ හිරුලපයක් ඇතිවීම සිද්ධ වුණා. එතකොට මේ ලෝක විනාශ වෙනවා කියලා තිබ්බේ ඒ කාලේ හිටපු ඉන්කා ජාතිකයෝ. එහෙම නැත්නම් ග්‍රීක ජාතිකයෝ. එහෙම නැත්නම් ඊජිප්තුවන් වගේ ඒ කාලේ හිටපු අය තමයි 2012 ලෝක විනාශ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු ඒවා 2012 හිරුලපයක් ඇති වෙනවා කියලා දැනගෙන ඉඳලා තියෙනවා. ඇත්ත වෙන්න ඇති ඈයි ඒ. මොකද අපි හොඳටම දන්නවා ළමයි ඉන්කා ජාතිකයෝ කියන්නේ ඉරට වැඳපු ජාතියක්. ඉර දෙයියෝ විදියට සලකලා වැඳපු ජාතියක්. ඉතින් අපිට වඩා මේ සාමාන්‍ය අද වර්තමානයේ ප්‍රජාව ජීවත් වෙනවට වඩා ඉරත් එක්ක වැඩිපුර ගනුදෙනු කරා. එහෙනම් සමහර වෙලාවට උන්ටේ දේවල් තේරෙන්නේ නැති. කොහොම හරි කමන්නේ. ඉතින් 2012 හිරුලපයක් ඇති වුණා. මෙන්න මේ හිරුලපේ හින්දා තමයි ලෝක විනාශ වෙනවා කියලා කිව්වා. සමහර වෙලාවට වෙන්න පුළුවන් ඈ. මොකද කවදා හරි දවසක මේ අපේ ඉර පුපුරලා යනවලම. මේක විකිරණශීලී තාරකාවක් නේ. පුපුරලා යනවා. ඒ පුපුරලා යනකොට කොච්චර රස්නයක් සෞරග්‍රහ මණ්ඩලයට නිකුත් කරයි. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සේරම ග්‍රහලෝක අර ඉර පුපුරලා යනකොට ඒකෙන් සෞරග්‍රහ මණ්ඩලයේ පුරා බෙදාහරන රස්නෙට දැවිලා පිච්චිලා අළු වෙලා යයිද නැද්ද? අනිවාර්යෙන් දැවිලා පිච්චිලා අළු වෙලා යනවා. කොහොම හරි කමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් හිරුලපයක් ඇති වුණාම ඒක වසර 11ක් විතර තියෙනවා කියලා කියනවා. එහෙනම් 2012 ඇති වුණ හිරුලපේ 2023 තමා ළමයි නැති වෙලා යන්නේ. එහෙනම් දැන් මේ අපි කතා කරන අවුරුද්දේ අර 2012 ඇති වුණ හිරුලපේ බලපෑම පෘථුවියට තියෙනවද නැද්ද? තියෙනවා. ඇත්ත ළමයි. ඒ කාලයට වඩා දැන් දැනෙන රස්නේ වැඩි ඈ. ඒ කාලයට වඩා කිවි. දැන් ඔයාලා 2012 විතර වගේ ඉන්නකොට පොඩි අය වෙන්න. හැබැයි ළමයි අපි 2012 කියන්නේ උසස් පෙළත් ලියලා ඉවරයිනේ. එතකොට අපිට මතකයි අපි ඉස්කෝලේ ගියපු කාලේ. ළමයි අපි ඉස්කෝලේ ගියපු කාලවල වල මෙච්චර රස්නයක් තිබ්බේ නැහැ. 2012 ට කලින් මෙච්චර රස්නයක් තිබ්බේ නැහැ. මොකද ලංකාව කියන්නේ මාස 12ම වැස්ස ලැබෙන රටක්. හැබැයි 2012න් පස්සේ හැම අවුරුද්දකම රස්නේ වැඩි වෙනවා. දැන් තියෙන රස්නේ වැඩි. සමහර වෙලාවට 2023 ඔය හිරුලපේ නැති වෙලා ගියාට පස්සේ මේ අපේ ලංකාවට දැනෙන මේ රස්නේ හැම මීට වඩා ගොඩාක් අඩුයි. ඉතින් අන්න එහෙනම් ඔයාලා තේරුම් ගන්න හිරුලපයක් ඇති වුණාම ඒ හිරුලපෙන් පෘථුවිය පැත්තට එවන රස්නේ වැඩි කරනවා. ඒ පෘථුවිය පැත්තට එවන රස්නේ වැඩි කරනවා කියන්නේ පෘථුවියේ එක එක ප්‍රදේශවල තියෙන වර්ෂාපතන රට, සාගර ප්‍රවාහ, සුළං රට සම්පූර්ණයෙන් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න එමයයි හිරුලප බලපාන්නේ. ඊට පස්සේ තුන්වෙනි ස්වභාවික සාධකය යමහල්. මම මෙතනින් එහාට සාධක ටික ඉක්මනට ඉක්මනට කතා කරගෙන යනවා. මොකද වීඩියෝ එක ගොඩාක් දික්කුණොත් ඔයාලටත් බලන් එපා වෙනවනේ. දැන් මම මේ සාකච්ඡා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි මෙන්න මේ අනුමාන ප්‍රශ්න ටික බලාගන්න මේ ටික විභාගෙට එයි කියලා මම හිතනවා කියන එකනේ. එතකොට ඇත්තටම ඔයාලට අනුමාන ප්‍රශ්න ටික දුන්නා නම් මෙන්න අනුමාන ප්‍රශ්න ටික බලාගනින්න නෝට් ටිකක් කියලා කියවත් ඇතිනේ ප්‍රශ්න ටික දීලානේ. හැබැයි එහෙම නැතුව මේ පොඩ්ඩක් සාකච්ඡා කරන්නේ කවුරු හරි ළමයෙකුට මේ පාඩම් අහුවෙලා නැත්නම් ඒ ළමයට දල හරි අවබෝධයක් ගන්න. ඒ පාඩමට අදාළ නෝට් එකක් කියවන්න කලින් පාඩම ගැන දල හරි අවබෝධයක් ලබා ගන්න ඕන හිඳයි මේ වගේ පොඩි පැහැදිලි කිරීම කරන්නේ. හරිද? ඉන්න මහලුකු විස්තර පතරංග ජාතක කයි කතන්දර කියන්නේ නැතුව මන්ට පැහැදිලි කරලා ඉවර කරන්න ඈ. එතකොට වීඩියෝ එකේ වෙලාව අඩු වෙනවා. ඔයාලටත් ඒක බලන්න එතකොට ලේසි වෙනවා. හරි. එතකොට යමහලක් කොහොමද දේශගුණය වෙනස් කරන්නේ? දැන් ළමයි හරිතාගාර ආචරණය.
හිරු ලප ඒ කියන දෙන්නටම පුළුවන් සම්පූර්ණ පෘථුවියේම දේශගුණය වෙනස් කරන්න. හැබැයි මෙයා මෙයා ළමයි සම්පූර්ණ පෘථුවියේම දේශගුණය වෙනස් කරනවාට වඩා කොහේ හරි ප්‍රදේශයක දේශගුණය වෙනස් කරන්නයි බලපාන. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ අපි හිතමු ජපානයේ ගිනි කන්දක් දැන් පුපුරලා යනවා කියලා. ඒකේ බලපෑම තියෙන්නේ ජපානයේ පැත්තටනේ. ලංකාවට ඒක දැනෙන්නේ නැති වෙයි. ඉතින් අන්නේ වගේ ගිනි කන්ද පුපුරලා යන ප්‍රදේශයේ දේශගුණය තමයි මෙයා ගොඩක් වෙලාවට වෙනස් කරන්නේ. ඉතින් කොහොමද මෙයා මේ දේශගුණය වෙනස් කරන්නේ? දැන් අපි හිතමු වෙන්න තියෙනවා යමහල. හරි. මේ යමහලේ යට තියෙනවා මැග්මා තක්කුව. මේ මැග්මා අම්බානට රත් වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ වෙන්න තියෙනවා යමහල් නලය. දැන් මේකත් එක එක පස් කොටස් වලින් වැහිලා තියෙනවා. දැන් ඔන්න ගිනි කන්ද පුපුරලා යන්න පටන් ගන්නවා. ඒ ගිනි කන්ද පුපුරලා යන්න පටන් ගන්නකොට මේ ගිනි කන්දේ ඉඳන් විශාල අළු වළාවක් තට්ටු විදිහට අහසට නිකුත් කරනවා. ඉතින් මේ අළු ටික මොකද වෙන්නේ? රත් වෙලා තියෙන්නේ ළමයි. මොකද සෑහෙන රස්නයක් තියෙන මැග්මා වලට ළඟින්නේ අළු ටික තියෙන්නේ. එහෙනම් මේ අළු ටික සෑහෙන රත් වෙලා තියෙන්නේ ළමයි. ඉතින් එච්චර රත් වුණ අළු කන්දරාව එසේ මෙසේ තෝ ගන්නෙ නෙමෙයි. සෑහෙන අළු ප්‍රමාණයක්. 1 2 3 4 කියලා ගණන් කරන්න බෑ. අළු අංශු කොච්චර පොඩිද කියන්න දන්නවද? ගිනි කන්ද පුපුරනකොට අළු කොච්චරක් නිකුත් වෙනවද කියලා දැකලා ඇතිනේ වීඩියෝ එකම නේද? එහෙනම් ඒ වගේ අර රත් තුන හෙන අළු වලා තොගයක් අහසට නිකුත් කරාම මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ වායු ගෝලයේ රස්නේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. දැන් ගිනි කන්ද පුපුරලා යන්න කලින් තිබ්බේ සාමාන්‍ය වටපිටාවේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30ක් විතර නම් එක පාරට සෙල්සියස් අංශක 45ක් විතර කරනවා. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15කින් විතර එක පාරට වැඩි කරනවා. ඉතින් අන්න එහෙම එක පාරට රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත ගමන් ඒ ප්‍රදේශයට නියඟ නිර්මාණය වෙන්න පුළුවන්. වර්ෂාපතන රටා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හුළඟ ගිනි කන්ද හරහා හමාගෙන නම් ගියේ දැන් ගිනි කන්දෙන් එළියට හුළඟ හමාගෙන යන්න පටන් ගන්නවා. අන්න සාමාන්‍ය තියෙන දේශගුණ රටා ටික වෙනස් වෙනවා. ඊට අමතරව ගත්තොත් දැන් යමහලක් නිකුත් කරනකොට ළමයි විෂ වායු වර්ග වායු ගෝලයට එකතු කරනවා නේ. සල්ෆර් ඩයොක්සයිඩ් වගේ විෂ වායු වර්ග එකතු කරනවා වායු ගෝලයට. ඉතින් ඒ එකතු වෙන විෂ වායු අංශු ජල වාෂ්පත් එක්ක එකතු වුනහම නිර්මාණය වෙනවා වලාකුළු. ඒ වලාකුළු අම්ල වලාකුළු. මොකද සාමාන්‍ය වලාකුළු නෙවෙනේ. දැන් සාමාන්‍ය වලාකුළු වල නම් තියෙන්නේ ජල වාෂ්ප විතරයි. තව දේවල් තියෙනවා, දූවිලි අරෝම ඒවා තියෙනවා. මම නිකන් සලකලා ගන්නෑ, ජල වාෂ්ප විතරයි. විෂ වායු වර්ග නෑනේ. හැබැයි දැන් ගිනි කන්ද පුපුරලා නිකුත් වෙන විෂ වායු අංශු අර ජල වාෂ්ප වලට එකතු වුනහම නිර්මාණය වෙන්නේ අම්ල වලාකුළු. අන්නේ හින්දා ලැබෙන වැස්ස සාමාන්‍ය වැස්සක් නෙවෙයි අම්ල වැස්සක් බවට පත් වෙනවා. දැන් වහින වතුරේ නම් ළමයි පාටක් නැහැ. හැබැයි මේ හින්දා එකතු වෙන විෂ වායු වර්ග ප්‍රතික්‍රියා කරන සමහර වෙලාවට වහින්නේ රතු පාට වැස්ස, කහ පාට වැස්ස, රෝස පාට වැස්ස. අන්න සාමාන්‍ය දේශගුණය වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණානේ. එහෙනම් යමහල් වලටත් පුළුවන් ළමයි කොහේ හරි ප්‍රදේශයක තියෙන දේශගුණය වෙනස් කරන්න. ඊළඟට හතරවෙනි එකේනම් එල් නිනෝ සහ ලා නිනෝ. එයාට පොදුවේ අපි කියනවා සාගර ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම කියලා. එහෙනම් සාගරයේ රස්නේ ක්‍රම දෙකකට වෙනස් වෙන්න පුළුවන්. දැන් සාගරයේ වතුරවලත් සාමාන්‍ය තියෙන රස්නයක් තියෙනවා. ඒ රස්නේ ඕනමට වඩා වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා එල් නිනෝ කියලා.
හරිද? ඒ සාගර ජලයේ තියෙන රස්නේ ඕනවට වඩා අඩු වෙනවනම් අපි කියනවා ලානිනෝ කියලා. මේ වචන දෙකේ සිංහල තේරුම වෙන්නේ එල් නිනෝ කියන්නේ ළමයි ක්‍රිස්තු දරුවා නැත්නම් මේකටම පුංචි දරුවා කියලා කියනවා. ලානිනෝ කියන්නේ පුංචි දැරිය. කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් ඒ හින්දා මේ වචන දෙක චුට්ටක් මතක තියාගන්න. එල් නිනෝ කියන්නේ ක්‍රිස්තු දරුවා ලානිනෝ කියන්නේ පුංචි දැරිය කියලා මතක තියාගන්න. ඒ වගේම මෙහෙම දෙයක් මතක තියාගන්න. එල් නිනෝ කියන්නේ රස්නේ. ලානිනෝ කියන්නේ සීතල. එහෙනම් කොහේ හරි සාගර ප්‍රදේශයක ඕනවට වඩා රස්නේ වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා එල් නිනෝ කියලා. කොහේ හරි සාගර ප්‍රදේශයක ඕනවට වඩා සීතල වැඩි වෙනවා නම් ඒකට අපි කියනවා ලානිනෝ කියලා. ඉතින් ළමයි මේක අපේ පෘථුවේ තියෙන හැම සාගරයකම සිද්ධ වෙන දෙයක් නෙවෙයි පැටවුනි. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ පෘථුවේ විශාලතම සාගරය වෙන පැසිෆික් සාගරයේ. මං ඔන්න අඳින්නම් ඇලස්කාවයි උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකානු කොටස් ටික තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් කම්චැක්කා අර්ධද්වීපය චීනය ජපානය ඇතුළු රටවල් ටික මෙන්න ඕස්ට්‍රේලියාව තියෙනවා මෙන්න ජපන් දූපත් තියෙනවා කියලා හිතමුකෝ. එහෙනම් දැන් මේ තියෙන්නේ පැසිෆික් සාගරයනේ. ඉතින් මේ පැසිෆික් සාගරයේ රස්නයක් තියෙනවා. සාමාන්‍ය රස්නයක් තියෙනවා. ඒ පැසිෆික් සාගරයේ සාමාන්‍ය රස්නේ හින්දා මේ වටේ මහද්වීප ගොඩබිම්වල නිර්මාණය කරන්නේ සාමාන්‍ය දේශගුණය. හැබැයි ඔන්න එක පාරටම අවුරුදු 3කට හරි 5කට හරි සැරයක් පැසිෆික් සාගරයේ මෙන්න මේ ඇමරිකානු මහද්වීප පැත්තේ එක පාරට රස්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය තියෙන රස්නෙට වඩා එක පාර රස්නේ වැඩි වෙනවා. එහෙම සාගරයේ රස්නේ එක පාර වැඩි වුණාම ඒ පැත්තේ තියෙන වායු ගෝලයට ඒක බලපාලා ඔන්න මේ ඇමරිකානු මහද්වීපවල නිර්මාණය කරනවා නියම් තත්ත්ව. දැන් සාමාන්‍ය දේශගුණයක් තියෙනකොට නියඟයක් ආවේ නැහැනේ. හැබැයි යන්න එකපාරට රස්නේ වැඩි වුණාම නැත්තම් එල් නිනෝ එකක් ඇති වුණාම සාමාන්‍ය තියෙන දේශගුණය වෙනස් වෙලා ඇමරිකානු මහද්වීපවල නියඟ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ඇමරිකානු මහද්වීප ප්‍රදේශවල ඇති වෙන එල් නිනෝ තත්ත්වය සාගරයේ මෙතනම තියෙන්නේ නැහැ. ඒක ළමයි පුලඟත් එක්ක ආසියානු මහද්වීප පැත්තට ඇවිල්ලා ආසියානු මහද්වීප ඔස්සේ ඕස්ට්‍රේලියානු මහද්වීපය පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඔන්න මේ පැත්තේ රස්නේ සාමාන්‍ය තියෙන රස්නෙට වඩා වැඩි කරනවා. එහෙනම් මේ පැතිවලත් නැත්නම් ආසියානු මහද්වීප හා ඕස්ට්‍රේලියානු මහද්වීපයේ තියෙන සාමාන්‍ය දේශගුණයක් වෙනස් කරන්න පටන් ගන්නවා. දැන් ඔයාලා ලෝක සිතියම් වල දැකලා ඇති ළමයි ඕස්ට්‍රේලියාව වෙන්න මේ බටහිර කොටසේ වැඩිපුරම තියෙන කාන්තාර. එයි ළමයි ඕස්ට්‍රේලියාවේ යට කොටසේ කාන්තාර නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද ළමයි මෙන්න මේ ඇතිවන එල් නිනෝ එකෙන් ලැබෙන රස්නේ. හරිද? ලැබෙන රස්නේ නැත්තම් එල් නිනෝ එක මේ පැසිෆික් සාගරය හරහා ගලාගෙන ඇවිල්ලා ඕස්ට්‍රේලියානු මහද්වීපයේ පැත්තේ මෙන්න මෙහිම වටෙන් කැරකීමක් සිද්ධ වෙනවා. එතකොට ඕස්ට්‍රේලියානු මහද්වීපයේ මෙන්න මේ වටේ කැරකෙනකොට මේ තියෙන සාගරයේ රස්නේ වැඩිපුර ගොඩබිමට දෙන හිඳයි ඕස්ට්‍රේලියානු මහද්වීපයේ මේ පැතිවල කාන්තාර නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න බලන්නකෝ. එහෙනම් ඕස්ට්‍රේලියාව කියන්නේ ද්‍රව ප්‍රදේශවල තියෙන රටක් නේ. එහෙනම් ඕස්ට්‍රේලියාව කියන්නේ වැඩිපුර හිම වැටෙන හොඳට ගස්වැල් තියෙන රටක් වෙන්න ඕන. හැබැයි යන්න එල් නිනෝ නැත්තම් සාගර ජලයේ රස්නේ වැඩි කිරීම මොකද කරලා තියෙන්නේ?
මෙන්න මේ ඕස්ට්‍රේලියාව කියන රටේ සාමාන්‍ය තියෙන්න ඕන දේශගුණයට වඩා තියෙන දේශගුණ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒ වගේම දැන් මෙන්න මෙහෙම එල් නිනෝවක් ඇති වෙලා මම ඔයාලට කියවනේ ඒ එල් නිනෝව මෙන්න මේ ආසියානු මහද්වීප පැත්තට ගහගෙන එනවා කියලා මං කියවනේ නේද? මේ පැත්තේ ඇති වෙන එක මේ පැත්තට එනවා කියලා කියවනේ. ඉතින් ළමයි මෙන්න මෙහෙම රස්නේ වැඩි වෙන එක්කෙනා මෙහෙ ඇති වෙලා ආසියානු මහද්වීප පැත්තට එනකොට එකපාරටම පැසිෆික් සාගරයේ මේ කොටස අර කලින් එල් නිනෝව ඇති වුණ පැත්ත එකපාරටම අධික සීතල වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට අපි කියනවා ලා නිනෝ කියලා. හරි. දැන් ළමයි මෙහෙම සාගරයේ එකපාරට සීතලක් ඇති වුණාම ඒ හරහා යන හුළඟ හැම වේගයෙන් සීතල වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඔන්න එකපාරට අධික හිම පතනයන් ඇමරිකානු මහද්වීප වලට පතිත කරනවා. දැන් ඔයාලා හිතලා බලන්නකො එහෙනම් එල් නිනෝවක් ලා නිනෝවක් ඇති වෙන්න කලින් ඇමරිකාවේ තියෙන හොඳ ප්‍රශස්ත දේශගුණය. මිනිස්සුන්ට ශාක වලට සත්තුන්ට කිසිම ප්‍රශ්නයක් නැති දේශගුණයක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. හැබැයි එල් නිනෝ ඇති වුණ ගමන් අන්න තියෙන රස්නේ වැඩි කරලා එකපාරට නියඟයක් ගේනවා. ඊට පස්සේ එල් නිනෝ ආසියාව පැත්තට ආවහම එකපාරට ලා නිනෝවක් ඇති වෙලා සීතල වැඩි කරලා එකපාරට හිම වැටෙන්න පටන් ගන්නවා. දැන් ඔයාලා හිතන්න ඕ මැජික් වගේ නේ නම් අද කරවෙන්ද ඉරව්ව පායලා හෙට හිම වැටෙන්න ගත්තොත් පිස්සු හැදෙනවා වගේද නේද? අන්න දේශගුණය වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණානේ. එහෙනම් සාගර ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම හේවත් එල් නිනෝ ලා නිනෝ වලට පුළුවන් දේශගුණය වෙනස් කරන්න. ඔන්න දෙවෙනි කොටසට උත්තරේ කතා කරා. ඊට පස්සේ තුන්වෙනි කොටස. මේ තුන්වෙනි කොටසෙන් කියන්නේ දේශගුණ වෙනස් වීම ඇතිකරන්න බලපාන මානව සාධක. නේද? දේශගුණ වෙනස් වීම ඇති කරන්න බලපාන මානව සාධක මොනවද කියලා තමයි දැන් අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මෙයාට දෙ මෙන්න මෙහෙම සාධක ටිකක් අපිට කියන්න පුළුවන්. පළවෙනි එක ඔසිල ඉන්ධන දහනය. දෙවෙනි එක කාර්මීකරණය. ඊළඟ එක කෘෂි කර්මාන්තය. ඊළඟ එක සත්ව පාලනය. අන්තිම එක වනහරණය. තව සාධක අනන්තයි අප්‍රමාණයි. හැබැයි මෙන්න මේ සාධක පහ තමයි ප්‍රධාන වශයෙන්ම දේශගුණය වෙනස් කරන්න, අපේ පෘථුවේ තියෙන දේශගුණය වෙනස් කරන්න බලපාන මානව සාධක වෙන්නේ. ඒ යටතේ පළවෙනි එක පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන කියන්නේ ළමයි පොසිල ඉන්ධන වර්ග දෙකක් තියෙනවා. මොනවද? පොසිල ඉන්ධන වර්ග දෙකයි. පළවෙනි එක ඛනිජ තෙල්, දෙවෙනි එක ගල් අඟුරු. දැන් මේ ලෝකේ ජීවීන් වර්ග දෙකයි නේ, ශාකහ සතු. එච්චර. එහෙනම් ළමයි සතුන්ගේ අස්ති කොටස් දිරාපත් වෙලා නිර්මාණය වෙන ඒවාට අපි කියනවා ඛනිජ තෙල් කියලා. හරි. ශාක කොටස් දිරාපත් වෙලා හැදෙන එකට අපි කියනවා ගල් අඟුරු කියලා. මේවා ගැන මම ඉතින් හැදෙන විදිය දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. තව පාඩමකදී ඔයාලට අහුවෙයි. සාකච්ඡා කරන්න තියෙන අනුමාන ප්‍රශ්නයකදී එතනදී සාකච්ඡා කරලා දෙන්න. හරි. එතකොට මේ දෙක තමයි පොසිල ඉන්ධන වර්ග දෙක. ඉතින් මේ ඉන්ධන වර්ග දෙක දහනය කරනකොට මොකද වෙන්නේ? වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා.
දැන් ඛනිජ තෙල් වලින් තමයි අපි ගන්නෙ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල්. ඉතින් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් පිච්චෙනකොට දුම් නිකුත් වෙනවද නැද්ද? දුමක් නිකුත් වෙනවනේ. වාහනයට ගහන්නේ පෙට්‍රල්. වාහනේ යනකොට දුමක් නිකුත් වෙනවා. බස් වලට ගහන්නේ ඩීසල්. බස් එක යනකොට දුමක් නිකුත් වෙනවා. ගෙදර ලිපට තියෙන දර කෑලි ටිකක් දාලා භූමි තෙල් දාලා ගිනි තිබ්බොත් දර කෑලි ටික ඇවිලෙනකොට දුම් පිට වෙනවා. අන්නේ දුමේ වැඩිපුරම තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි ඉරේලිය වැඩිපුරම උරා ගන්න එක්කිනා වෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නකෝ අපේ ලෝකේ දවසකට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් කොච්චර පාවිච්චි කරනවද? ඒ පාවිච්චි කරන හැම වතාවක් ගානෙම හැම තප්පරයක් ගානෙම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. අන්න වායුගෝලයේ රස්නෙ දවසින් දවස වැඩි වෙන්න පටන් ගන්නවා නේ. ඔයාලට මතක නම් 2019 නෙවෙයි 20. 2020 අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසවලින් දවස් දෙකෙන් එකකදී සම්පූර්ණ ලංකාවම ළමයි දවල් 12ට විතර නිකන් දුම් වලාවකින් ඇහිලා ගියා. හරියට අර මේ දුම වගේ දුමින් වැහිලා ගියේ. එහෙම උනේ ඉන්දියාවේ මුම්බායි නගරේ කියන කර්මාන්ත ශාලාවලින් වාහනවලින් පිට වුණ දුම් තමා උලඟත් එක්ක ගහගෙන ඇවිල්ලා මේ ලංකාව දුම් වලින් වැහුවේ. ඉතින් ඉතල බලන්න කොච්චර දුම් තොගයක්ද කියලා. ඔය දුම් තොගයේ තියෙන හැම කාබන් ඩයොක්සයිඩ් අංශුවම ඉරේලිය උරා ගන්නවා. ඉතින් අන්න පොසිල ඉන්ධන දහනය කරන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වායුගෝලයේ රස්නේ වැඩි වෙලා දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊළඟ එක කාර්මීකරණය. දැන් ඔයාලට වචනේ කීව ගමන්ම තේරෙන නැතිනේ කාර්මීකරණය කියන්නේ කර්මාන්ත කේස් එකක්නේ. ඉතින් කර්මාන්තවල ළමයි දේවල් නිෂ්පාදනය කරනකොට වායුගෝලයට දුම් එකතු වෙනවද නැද්ද? අනිවාර්යෙන් දුම් එකතු වෙනවා. දැන් ඔයාලගේ ගම් ප්‍රදේශවලත් එක එක කර්මාන්ත ශාලා ඇති. ගඩොල් කපන එකක් වේවා, නැත්නම් පාම් පෝරණුවක් වේවා, එහෙම නැත්නම් අපි හිතමුකෝ ආදාහනාගාරයක් වේවා. කර්මාන්ත ශාලා තියෙනවනේ. ඉතින් ඒ කර්මාන්ත ශාලා වලින් වායුගෝලයට දුම් නිකුත් කරනවා. ඒ නිකුත් වන දුමෙත් වැඩිපුරම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු. අන්න වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වෙනකොට පෘථුවේ රස්නෙ වැඩි වෙන්න පටන් ගන්නවා නේ. එහෙනම් පෘථුවේ රස්නෙ වැඩි වුණා නම් සාමාන්‍ය සුළඟ හමාගෙන ගියපු විදි වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වැස්ස ලැබුණු කාල වෙනස් වෙනවා. සාමාන්‍ය සාගර ප්‍රවාහ හමාගෙන ගියපු පැති වෙනස් වෙනවා. අන්න කොහේ හරි ප්‍රදේශයක තියෙන දේශගුණය වෙනස් වෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ කොළඹට ගිහාම ළමයි සාමාන්‍ය මේ අපි ගම් ප්‍රදේශවල ඉන්නා වගේ නෙවෙනවා. ඇයි? කොළඹ මහ ලොකුවට ගස් නැහැ. ඉරාව්ව වැටුනහම පිච්චෙනව ළමයි එපා වෙන්නේ. දැන් අපි මේ කෑගල්ල වගේ පැතිවලටත් හොඳට ඉරාව්ව වැටෙනවා තමයි. හැබැයි ඉරාව්ව වැටුණට කොළඹ තරම් සැරට දැනෙන්නේ නැහැ. ඇයි? මොකද කොළඹ කර්මාන්ත ශාලා වැඩි, වාහන වැඩි. ඒ වගේ කොළඹ ප්‍රදේශයේ පිට වෙන දුම් ප්‍රමාණය වැඩි. ඒ දුම් උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. ඒ හින්දා කොළඹ රස්නේ වැඩි. නේ? කෑගල්ල වගේ පැති වලට වань. අන්න දැක්ක නේද? එහෙනම් ලෝකේ කාර්මීකරණය දිනෙන් දින වර්ධනය වෙනවා කියන්නේ වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා කියන එක. හරිද? ඊළඟ එක කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය කොහොමද බලපාන්නේ? ළමයි කෘෂිකාර්මික කටයුතු හේතු වෙනු සමහර වෙලාවට වායුගෝලයට එකතු වෙනවා අර ඉරේලිය උරා ගන්න පුළුවන් වායු වර්ග. ඔකට හොඳම උදාහරණي තමයි වී වගාව. ඇයි? දැන් ඔයාලා හිතන්නෝ වී වගාව කරන්නේ කොහොමද කියලා. ඉස්සරෝම ගිහිල්ලා කුඹුර හාලා නියරවල් බැඳලා කුඹුර මඩ කරලා ඊට පස්සේ පැල හිටවලා ඒව ලුකු වෙනකන් ඉඳලානේ ගොයන් කපන්නේ.
එතකොට අන්නේ කාල සීමාව තුලදී ඔය කුඹුරේ තියෙන අර මඩ වුණ වතුර වලින් නිකුත් කරනවා මීතේන් වායුව. ඔයාලා දැකලා තියනේ ළමයි, දැකලා නෙවෙයි දැනිලා ති. සාමාන්‍යයෙන් කුඹුරක් ගාවට ගිහම ළමයි අපිට අමුතු සුවඳක් දැනෙනවද නැද්ද? අමුතු සුවඳක් දැනෙන්නේ ළමයි කුඹුරු ගාවට ගියා. ඇයි? අර පල් වෙන මඩ වතුර වලින් නිකුත් කරන මීතෙන් වායුවේ සැර තමයි අපිට දැනෙන්නේ. ඉතින් මීතෙන් වායුවට පුළුවන් ඉරේලිය උරා ගන්න. අන්න කොහේ හරි ප්‍රදේශයක වැඩිපුර වීවගාව කරනවා නම් මීතෙන් වායුව වැඩිපුර වායුගෝලයට එකතු වෙලා ඉරේලිය වැඩිපුර උරාගෙන පෘථිවියේ රස්නේ වැඩි කරනවා. ඊට අමතරව දැන් වර්තමානයේ රසායනික පොහොර යොදනවානේ කෘෂි කර්මාන්තයට. හැම භෝගයක් වගේම වගා කරන්න රසායනික පොහොර භාවිත කරනවා. ඉතින් හිතන්නකෝ ඔය රසායනික පොහොර දැම්මට පස්සේ ඔන්න වහිනවා කියලා හිතමුකෝ. වහිනකොට ඒ වහින වතුරට අර රසායනික පොහොර අංශු දිය වෙනවා. ඊට පස්සේ ආපහු ඉරේලිය වැටුණාට පස්සේ ඒ වතුර වාෂ්ප වෙලා අහසට යනවා. ද රසායනික පොහොර ගහපු පැත්තකට වහින වතුර රසායනික පොහොර අංශු දිය කරගෙන ඉද්දී ඉරේලි වැටිලා ඒ ජලයේ ටික වාෂ්ප වෙලා යනවා නම් යන්නේ රසායනික පොහොර අංශු එක්කමනේ වාෂ්ප වෙන්නේ. අන්නේ රසායනික පොහොර අංශු මිශ්‍ර ජල වාෂ්ප සහිත වායු අංශු වලින් වලාකුළු හැදිලා වැස්ස ලැබෙන්න ගත්තාම වහින්නේ සාමාන්‍ය වැස්සක් නෙමෙයි අම්ල වර්ෂාවක්. මොකද රසායනික අංශු කලවම් වුණ වතුරනේ වහින්නේ. අන්න සාමාන්‍ය වැස්සට වඩා වහින වැස්ස වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවනේ. එහෙනම් කෘෂිකර්මාන්තයටත් පුළුවන් අන්නේ වගේ දේවල් වලින් දේශගුණය වෙනස් කරන්න. ඊට පස්සේ එක තමයි සත්ත්ව පාලනය. මේ සත්ත්ව පාලනයේදී ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ වමාරා කන සතු. විශේෂයෙන්ම හරක් එළදෙනු. හරක් ළමයි වමාරා කන සතෙක්. එතකොට ලෝකේ සත්ත්ව පාලනයේ විදිහට හරක් ඇති කරන්නේ පළවෙනි එක තමයි කිරිපිටි ලබා ගන්න. නේද? සත්ව පාලනය කරන විශාල හරත්ෝගයක් දාලා. ඊට අමතරව මසට ගන්න. ඔය ඇමරිකාව වගේ රටවල හරක් යායවල් පිටින් දාලා තමයි ඇති කරන්නේ. ඊට පස්සේ මරලා මසට ගන්නවා. ඊට අමතරව ලෙදර් නිෂ්පාදනය කරන්නේ හරක් ගෙන්නේ. ඔයාලා ලෙදර් භාණ්ඩයක් පාවිච්චි කරනවා කියන්නේ හරකෙගේ හම හැදුව භාණ්ඩයක් පාවිච්චි කරනවා කියන්නේ. ඉතින් අන්නේ වගේ විශාල කර්මාන්ත සඳහා විශේෂයෙන්ම සත්ත්ව පාලනය යටතේ මෙන්න මේ වගේ හරක් වගේ සත්තු ඇති කරනවා කියන්නේ හෙන රෑන් වශයෙන් ඒ හැම සතෙක්ම වමාරා කන හැම වෙලාවකම වායු ගෝලයට නිකුත් වෙනවා මීතෙන් වගේ වායු අංශු. එහෙනම් දැන් හිතන්න, දැන් වමාරා කන සත්තු ඇති කරන්නේ නැත්තම් මීතෙන් වායු එකතු වෙන්නේ නැහැ. හැබැයි උන් හෙන විශාල යායවල් වගේ දාලා ඇති කරනවා කියන්නේ ඒ හැම හරකෙක්ම වමාරා කන වතාවක් ගානේ වායු ගෝලයට මීතෙන් එකතු වෙනවා. අන්න මීතෙන් වැඩිපුර ඉරේලිය උරා ගන්නවා, පෘථුවේ රස්නේ වැඩි කරනවා. දැන් ওই සත්ත්ව පාලනය ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ රටවල, යුරෝපා මහද්වීපයේ රටවල. ඉතින් ඒ පැතිවල මිනිසුන්ට රස්නේ වැඩි වෙන්න බලපෑර හේතුවක් බවට පත් වෙනවා මේ සත්ත්ව පාලනය. මොකද සෑහෙන හරක් සංඛ්‍යාවක් ඇති කරනවා, සෑහෙන මීතෙන් ප්‍රමාණයක් වායු ගෝලයට එකතු වෙනවා. අන්න දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට අන්තිම එක වනහරණය. වනහරණය කොහොමද බලපන්නේ? වනහරණය කියන්නේ වනාන්තර එලි කරනවා කියන එකනේ. දැන් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා ළමයි කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න පුළුවන් ගස් වලට කියලා. එහෙනම් ගස් හොඳට තිබ්බොත් නේ වායු ගෝලයේ කොච්චර කාබන් ඩයොක්සයිඩ් එකතු වුණත් ප්‍රශ්නයක් නැත්තේ. ඇයි? මොකද ගස් හොඳට තියෙනවා නම් අර වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. එහෙනම් රස්නේ වැඩි වෙන්නේ නැහැ. හැබැයි දැන් කලා කපන්න 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 මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කවුද? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කෙනෙක් නැති වෙනවා.
අන්න වායු ගෝලයේ එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා පෘථුවේ රස්නේ වැඩි වෙනවා පෘථුවේ රස්නේ වැඩි වුණාට පස්සේ සුළං ප්‍රවාහ රටා වර්ෂාපතන රටා සාගර ප්‍රවාහ රටා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒ කියන්නේ දේශගුණ වෙනස් වෙනවා නේ ඒකනේ ළමයි ওই ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිපත්ති අරගෙන කියන්නේ පැලයක් හිටවපල්ලා වනාන්තර රැකපල්ලා කියලා කියන්නේ ඒකනේ මොකද වනාන්තර රැක්කේ නැත්තම් අපි වනාන්තර හිතන හිතන විදියට කැපුවොත් වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කෙනෙක් නැති වෙනවා එහෙම වුණොත් පෘථුවේ රස්නේ වැඩි වෙලා දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා හරිද එහෙනම් ඔන්නෝමයි ළමයි දේශගුණ වෙනස් වීම සඳහා බලපාන දේශගුණ වෙනස් වීම ඇති කරන්න බලපාන මානව සාධක ටික කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ අපි තුන්වෙනි කොටස විදිහට තුනද හතරද මන්ද හතරවෙනි කොටස විදිහට සාකච්ඡා කරමු මෙන්න මේම දෙයක් දේශගුණ වෙනස් වීම නිසා ස්වභාවික පරිසරයට සිදුවන බලපෑම් දැන් කලිනුත් ස්වභාවික එක්කෙනෙක් හම්බුණානි ආපහු ස්වභාවික එක්කෙනෙක් හම්බ වෙනවානි අන්න ඒකයි මං කිව්වේ පටල ගන්න එපා එයාලයි වෙනස මතක තියාගන්න එහෙනම් ළමයි දැන් දේශගුණේ වෙනස් වුනහම ඒක ස්වභාවික පරිසරයට බලපාන්නේ කොහොමද දැන් මෙතන වෙන රටාවක් තියෙනේ ළමයි ඒ රටාව මතක තියාගන්න පුළුවන් නම් ඔයාලට මේ දේවල් ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන් දැන් දේශගුණේ වෙනස් වෙනවා කියලා අපි අදහස් කරන්නේ පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යාමනේ නේද එහෙනම් දේශගුණ වෙනස් වීමක් සිද්ධ වුණාම ඒක ස්වභාව ධර්මයට බලපාන ප්‍රධානම විදිය වෙන්නේ පෘථුවේ රස්නේ වැඩි වෙන එක පෘථුවේ සාමාන්‍යයෙන් තියෙන රස්නයක් තියෙනවා ඉතින් දේශගුණය වෙනස් වුණාම ඒ රස්නේ තවත් වැඩි වෙනවා අන්න ස්වභාවික පරිසරයට අහිතකර විදියට බලපාන. ඇයි? මොකද පෘථුවේ රස්නේ තියෙන ප්‍රමාණය තවත් වැඩි වුණොත් ශාක වර්ග එහෙම කොච්චර මැරෙයිද ළමයි. දැන් අපි අහලා තියෙනවනේ ඇල්ගී කියලා වර්ගයක් කියන්නේ. ඇල්ගී කියන්නේ ළමයි හෙන සියුම් දේවල් බැක්ටීරියා කියන්නේ. ඇහැටවත් පේනවද නැහැ. ඉතින් රස්නේ අම්බාන්ට වැඩි වෙනකොට උන්ට මේ පෘථුවේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? බෑ. කැලෑවල් වල තියෙන ඔය පොඩි පොඩි තනකොළ වගේ දේවල්. දැන් ඔයාලා හිතන්නෝ මේ දවස්වල ලංකාවට හොඳට ඉරේලිය වැටෙනවනේ. ඉනු පඳුරු එහෙම ළමයි කහ පාට වෙලා මැරිලා ගිහිල්ලාද නැත්ද? මැරිලා ගිහිල්ලා නේ. එහෙනම් ළමයි පෘථුවේ රස්නේ තවත් වැඩි වුණොත් ශාක වර්ග කොච්චරක් වඳ වෙයිද? සත්තු වර්ග කොච්චරක් වඳ වෙයිද? ඒ රස්නේ දරා ගන්න බෑ. නේ? අන්න එහෙනම් පෘථුවේ උෂ්ණත්වයේ ඉහළ යාම දේශගුණ වෙනස් වීම හින්දා නිර්මාණය වෙන ප්‍රධානම දෙයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේම පෘථුවේ රස්නේ වැඩි වුණහම මොකද වෙන්නේ? ග්ලැසියර් දිය වෙන්න පටන් ගන්නවා. දැන් ලංකාවේ ඉන්න අපිට නම් ග්ලැසියර් දැක්කහම දැක්කට ඒක ගාණක් නැහැ. වීඩියෝ එකකින්වත් දැක්කට. අනේ ඕක හෙන ලොකුයිනේ එහෙම ගාණක් නැහැ. හැබැයි මතක තියාගන්නලා පෘථුවේ එක මහද්වීපයක් තියෙනවා ඇන්ටාර්කිකාව කියලා. හෙන පට්ට තඩි විශාල මහද්වීපයක් තියෙනවා තනිකරම ග්ලැසියර් විතරයි. ලෝකේ හැම කඳු මුදුනකම හෙන විශාල ග්ලැසියර් යායවල් තියෙනවා. රුසියාවේ උඩ පැත්තේ සයිබීරියාව කියලා හැම ප්‍රදේශයක් තියෙනවා තනිකර ග්ලැසියර් තියෙන හිම යායවල් විතරයි. ඉතින් ළමයි රස්නේ වැඩි වෙන්න හිම දිය වෙනවද නැද්ද? දිය වෙනවනේ. අන්න එහෙනම් පෘථුවේ රස්නේ වැඩි වෙලා ග්ලැසියර් දිය වෙන එකත් දේශගුණ වෙනස් වීමින්ද ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීමක් වෙනවා නේ ඉතින් ග්ලැසියර් තියෙන ප්‍රදේශවල ග්ලැසියර් දිය වුණොත් මොකද වෙන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජීවීන් ළමයි වඳ වෙන්න පටන් ගන්නවා දැන් පෙන්ගුයින් වගේ සත්තු ලංකාවේ නැහැ සීල් මත්ස්‍යෝ වගේ සත්තු ලංකාවේ නැහැ උන්ට ජීවත් වෙන්න ග්ලැසියර් තියෙන්න බෑ සීතල තියෙන්න බෑ ඉතින් පෘථුවේ රස්නේ වැඩි වෙලා
ඇන්ටාටිකාව පැත්තේ තියෙන ග්ලැසියර් තට්ටුව එහෙම දිය වෙලා ගියේ. මේ ලෝකේ පෙන්ගුයින් කියලා සත්ත්ව වර්ගයක් නැති වෙයි. සීල් මත්ස්‍යෝ කියලා සත්ත්ව වර්ගයක් නැති වෙයි. වඳ වෙලාය. අන්න එහෙනම් ග්ලැසියර් දිය වෙන එකත් දේශගුණ වෙනස් වීම හින්දා නිර්මාණය වෙන ප්‍රධාන පරිසරික ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ග්ලැසියර් දිය වෙන හින්දා ඊළඟට සිද්ධ වෙන ප්‍රධානම දේ වෙන්නේ සාගර ජලය ඉහළ යන එක. නේද? මොකද ළමයි දැන් ග්ලැසියර් තට්ටු දිය වෙන්න ඒ තට්ටු වල තියෙන වතුර එකතු වෙන්නේ මුහුදට. ඉතින් මුහුදට එකතු වෙන්න මුහුදේ වතුර මට්ටම් මොකද වෙන්නේ? එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න එහෙනම් සාගර ජලය ඉහළ ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ? විශේෂයෙන්ම කුඩා දිවයින් වගේ ප්‍රදේශ යට වෙන්න පටන් ගන්නවනේ. දැන් අපිට ළඟම ඉන්න රට මාලදිව. මාලදිවයිනේ කියන්නේ ළමයි කොරල් දූපත් සමූහයක්නේ. කොරල් පර හෙන ලොකුවට හැදිලා මුහුදට වඩා උඩට මතුවේ. කොරල් පර. එතකොට ළමයි මාලදිවයිනට ගිහිල්ලා ඔයාලා බැලුවොත් සාමාන්‍යයෙන් කියනවා අඩියක් විතර පල්ලෙල්ල මුහුද තියෙනවා. මාලදිවයින් දූපත් තියෙන මට්ටමට වඩා අඩියක් විතර. ඉතින් මේ ග්ලැසියර් සේරම දිය වෙලා වතුර සාගරයට එකතු වෙලා සාගර ජලය වැඩි වුණු මාලදිවයින කියන රට නැති වෙනවනේ ලෝකේ. සාගරේ ගිලෙනවා. එතකොට ලෝක සිතියමෙන් අයින් කරන්න වෙනවා මාලදිවයින කියන රට. අන්න දැක්කද? එහෙනම් සාගර ජලය ඉහළ යාම ස්වභාවිකව නිර්මාණය වෙන ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම සාගර ජලය ඉහළ ගියාම ඊළඟට වෙන ප්‍රශ්නේ වෙන්නේ පිරිසිදු ජල මූලාශ්‍ර විනාශ වීම. ඒ කොහොමද? දැන් අපි හිතමුකෝ මෙහෙම වෙන්න සාමාන්‍ය ගොඩ බිම තියෙනවා. හරිද? වෙන්න සාමාන්‍ය මුහුදු මට්ටම කියලා හිතමුකෝ. දැන් මුහුදේ වතුර වැඩි වෙලා මුහුදේ උස මෙච්චරක් විතර වුණා. මේ මුහුදු වතුර ගොඩ බිම ඇතුළට එන්න පටන් ගන්නවා. ගංගා දිගේ ආපහු මුහුදු වතුර ගොඩ බිම ඇතුළට එනවා. ඉතින් මුහුදු වතුර එහෙම ගංගා දිගේ ගොඩ බිම ඇතුළට එනකොට ගංගාවේ වතුරක් ලුණු වතුර බවට පත් වෙනවා. බොන්න පුළුවන්? ප්‍රයෝජනෙට ගන්න පුළුවන්? බෑ. ඒ උඩට ගොඩ බිම දිගේ උඩට එන මුහුදු වතුර තියෙන උල්පත් වලට එහෙම කලවම් වුණාම උල්පත් වතුර ලවණ තත්වයට බවට පත් වෙනවා. අන්න ලවණ වතුර බොන්න බෑ නේ. එහෙනම් වෙරළබඩ ප්‍රදේශවල පිරිසිදු ජල මූලාශ්‍ර විනාශ වෙලා යන්නවද නැද්ද? විනාශ වෙලා යamak සිද්ධ වෙනවා. එහෙනම් දේශගුණ වෙනස් වීම හින්දා ස්වභාවික පරිසරයට වෙන්න මේ වගේ බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? මම මහලු පැහැදිලි කිරීම නෑ. එතකොට මේ ටික ඔයාලා ගොඩක් වෙලාවට මම අර කියා වගේ පිළිවෙලට මතක තියාගන්න. එතකොට අමුතුවෙන් ආයේ නෝට් එක මතක තියාගන්නවත් ඕනේ නෑ. කොහොමද? දේශගුණ වෙනස් වීම. ආදේශගුණ වෙනස් වීම හින්දා ඉස්සරෝම වෙන්නේ පෘථුවේ රස්නේ වැඩි වෙන එක. පෘථුවේ රස්නේ වැඩි වුණාම ග්ලැසියර් දිය වෙනවා. ඒ ග්ලැසියර් දිය වුණාම ඒ වගේ තියෙන වතුර සාගර ජලයට එකතු වෙනවා. ඒ සාගර ජලයට එකතු වුණාම මුහුදු මට්ටම ඉහළ යනවා. මුහුදු මට්ටම ඉහළ ගියාම ලෝකේ තියෙන කුඩා දූපත් එහෙම සම්පූර්ණයෙන් යට වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේම මුහුදු මට්ටම ඉහළ ගියාම ගොඩබිම ඇතුළට සාගර ජලය ඇවිල්ලා පිරිසුදු ජල මූලාශ්‍ර විනාශ වෙලා යන්න පුළුවන්කමක් ඇති වෙනවා. අන්න ඒ වගේ පිළිවෙලට විස්තරේ මතක තියාගන්න. හරි. එතකොට ඊළඟට හතරවෙනි කොටස නේද? හතරවෙනි කොටස වෙන්නේ දේශගුණ වෙනස් වීම නිසා දේශගුණ වෙනස් වීම මානව පරිසරයට නැත්තම් මානව ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක. එතකොට දේශගුණය වෙනස් වුණාම ඒක මිනිස්සුන්ට බලපාන
ප්‍රධානම විදිහ වෙන්නේ කෘෂි කර්මාන්තය බිඳ වැටීම. දැන් මිනිස්සු මොනවා කරන්නද? කාලා බීලා ඉඳපැයි. ඉතින් කෘෂි කර්මාන්තයේ බිඳ වැටුනහම මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැහැ. හරියට දැන් ලංකාවේ නැති. මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැහැ. ගැටලුවක්ද නැද්ද? ගැටලුව. ඉතින් දේශගුණයේ වෙනස් වෙනකොට කෘෂි කර්මාන්තයේ බිඳ වැටෙනව ළමයි. ඇයි? දැන් පෘථුවේ රස්නේ වැඩි වෙනකොට සමහර නියම් තිබ්බේ නැති ප්‍රදේශවල අමුතුවෙන් නියඟ නිර්මාණය වෙනවා. අන්න ඒ පැත්තේ කෘෂි කාර්මික වගාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. උදාහරණයක් කිව්වොත් අප්‍රිකාවේ සහෙල් කලාපය. මේ මෙන්න මේ හරිය සහරා කාන්තාරයේ තියෙනවා. දැන් පෘථුවේ රස්නේ වැඩි වෙනකොට මේ කාන්තාරයේ රත් වෙන එක තවත් වැඩි වෙනවා. ඒ රස්නේ වටේ ප්‍රදේශවලට බැල පෑවහම මේ වටේ ප්‍රදේශ ටිකේ කලින් තිබ්බේ නැති අලුතෙන් නියඟ තත්ත්ව නිර්මාණය වෙන්න පටන් ගන්නවා. අන්න කාන්තාරීකරණය වේගවත් වෙනවා නේ. ඉතින් මේ ප්‍රදේශවල තියෙන වගාවන් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. කියන්නේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දේවල් නැති වෙනවා. ඒ වගේම දේශගුණය වෙනස් වුණාම එක පාරට අධික වර්ෂාපතන තත්ත්වයන් එහෙම ලැබෙන්න පටන් ගන්නවා. එහෙම අධික වර්ෂාපතන තත්ත්වයන් ලැබුණාම ගම් වතුර තත්ත්ව ඇති වෙලා වී වගා ප්‍රදේශ වගේ දේවල් යට වෙන්න පටන් ගන්නවා. වැලි තට්ටු ඇවිල්ලා කුඹුරු යායම වහලා දානවා. එතකොට ළමයි අන්න ආහාර නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ වගේම දේශගුණය වෙනස් වෙලා අම්ල වැසි ඇති වෙන්න ගත්තොත් ඔය අම්ල වැසි වල තියෙන රසායනික ද්‍රව්‍යනේ. ඉතින් ඒවා ගස් වලට එහෙම වැටුනහම ගස් එහෙම මැරෙනවා. එළවලු පළතුරු වී තිරිඟු බඩිරිඟු වගේ දේවල් ගස් මැරෙන්න පටන් ගන්නවා. අන්න කෘෂි කර්මාන්තේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවද නැද්ද? බිඳ වැටීමකට ලක් වෙනවා. එහෙම කෘෂි කර්මාන්තේ බිඳ වැටුනහම මිනිසුන්ට ආහාර පාන ඉඟ වෙන්න පටන් ගන්නවා. නේ? අන්න එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මානව ක්‍රියාකාරකම් කරේ මේ දේශගුණ වෙනස් වීම බලපාන ආකාරය ගැන කතා කරනකොට දෙවැනි එක විදිහට අපිට ගන්න පුළුවන් කර්මාන්ත අංශය බිඳ වැටීම. කොහොමද දේශගුණය වෙනස් වුණා කියලා කර්මාන්ත බිඳ වැටීම. හිතෙන්න පුළුවන් සර් කර්මාන්තයක් කියන්නේ ඉතින් කර්මාන්ත ශාලාවක් කියන්නේ ගොඩ නැගිලි ගහලා තියෙන්නේ ඒසි මැෂින් හයි කරලා තියෙන්නේ වහලක් ගහලා තියෙනවා ඉරව්ව වැටෙන්න. ඉතින් කොහොමද කර්මාන්ත අංශයෙන් බිඳ වැටෙන්නේ දේශගුණය වෙනස් වෙනවා? හිතෙන්න පුළුවන්. දැන් ඔයාලා මෙහෙම දෙයක් හිතන්නකෝ. ලංකාව කියන රට කියලා හිතමු. මේ ලංකාව කියන රටේ දේශගුණය අවුරුද්දට තියෙන මාස 12යි. හරි. ඒ මාස 12 තියෙන දේශගුණය මාස 4න් 4ට 4න් 4ට 4න් 4ට විතර වෙනස් වෙන්න පටන් ගත්තොත් ඒ දේශගුණය වෙනස් වෙන වතාවක් ගානේ කර්මාන්ත ශාලා හදලා තියෙන විදිය වෙනස් කරන්න පුළුවන් වෙයි. බෑනේ ළම. නිකන් ඔයාලා හිතන්නකෝ ලංකාවට හිම වැටෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවක් ඉඳ දේශගුණය වෙනස් වෙලා ලංකාවට හෙට ඉන්න හිම වැටෙන්න පටන් ගත්ත කියලා හිතමු. ලංකාවේ සම්පූර්ණ වැඩ නවතිනවද නැද්ද? වැඩ නවතිනවා. ඇයි? දැන් ලංකාවේ කර්මාන්ත ශාලා හදලා තියෙන්නේ හිම වැටිලා සීතල වෙනකොට කර්මාන්තය ඇතුලේ රත් වෙන විදිහට. නෑ අපේ උන් කර්මාන්ත ශාලා ඇතුලේ ඒසි මැෂින් ගහලා තියෙන්නේ. රස්නේ වැඩි හින්දා සීතල වැඩි කරන්නේ. එතකොට එක පාට හිම වැටෙන්න පටන් ගත්තොත් වහලවල් වලට හිම හැම වැටෙනකොට ඒවා දරා ගන්න පුළුවන් විදියට වහලවල් හදලා නැහැ. අන්න කර්මාන්ත ශාලාව කඩාගෙන වැටේ. ඒ වගේම කරන්ට් වයර් රැඳලා තියෙනවා. ওই වයර් වලට ළම හිම වැටුණාම හිම වැටිලා තැම්පත් වුණා. කරන්ට් එක ගමන් කරයි. නෑ ළම. එහෙනම් අර නිතර දෙවේලේ ඉක්මනට දේශගුණය වෙනස් වුණාට එහෙම වෙනස් වෙන දේශගුණ තත්වයන්ට ගලප ගන්න පුළුවන් වෙන විදිහට කර්මාන්ත ශාලා හදලා නැහැ ළම. අන්න කර්මාන්ත ශාලාවල වැඩ කරන්න බැරි වෙනවා. කර්මාන්ත අංශයෙන් බිඳ වැටෙනවා. දැන් හෙට ඉඳන් හිම වැටෙනවා කියලා හිතමුකෝ ලංකාවට. අපේ උන්ට වාහනවල පාරවල් වල යන්න පුළුවන් වෙයිද? බෑනේ ළමයි. මොකද හිමේ යනකොට වාහන ලිස්සනවා. මෙහාට කැපුවොත් වාහනේ යන්නේ මෙහාට.
එහෙම හිම පැති වල වාහනයන් ෂුවර් නැත්නම් YouTube එකට ගිහිල්ලා බලපල්ලා කොමාරු වීඩියෝ තියෙන්නේ. ඉතින් ළමයි හෙට හිම වැටෙන්න පටන් ගත්තා. ලංකාවේ ඉන්න කර්මාන්ත ශාලාවල වැඩ කරන එකෙක්ටවත් වැඩ කරන්න යන්න බැරි වෙනවා හෙට උදේ. මොකද බයික් එකේවත් යන්න බෑ. වාහනයක් ගන්නම වෙන්නේ නැහැ. අන්න හෙට දවසේ ලංකාවේ කර්මාන්ත ශාලා හැම එකක්ම ව්‍යාපාරටි කඩාගෙන වැටෙනවද නැද්ද? කඩාගෙන වැටෙනවා. අන්න එහෙනම් දේශගුණයේ ආන්තික විදිහට නිතර දෙවේලේ වෙනස් වුණාට ඒ දේශගුණයේ වෙනස් වෙන වේගයට හා සමාන වේගයකින් කර්මාන්තාංශය වෙනස් කරන්න බෑ. එහෙනම් වෙනස් වෙන දේශගුණයට ගැළපෙන විදිහට කර්මාන්ත ශාලා වෙනස් කරන්න අධික පිරිවැයක් තමයි. එහෙම කරන්න බැරි හින්දා අන්න කර්මාන්ත ශාලා බිඳ වැටෙනවා. තියෙන දේශගුණ තත්වයන් වලට වෙනස් වෙන දේශගුණ තත්වයන් වලට ඉක්මනට යටිතල පහසුකම් ගැළපෙන විදිහට වෙනස් කරන්න බැරි වෙනවා. අන්න කර්මාන්තංශය සම්පූර්ණයෙන් බිඳ වැටීමකට ලක් වෙනවා. ඊළඟට දේශගුණ වෙනස් වීම මානව පරිසරය කෙරෙහි බලපානවා. සෞඛ්‍ය මට්ටම දුර්වල කරලා. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ හොඳටම ළමයි ඉරේලිය ඕන වට වඩා වැඩි නම් පිච්චෙනවනේ. දැන් ඔය අපි කියන්නේ සාමාන්‍ය නිතර දෙවේලේ අවුවේ ඉන්න මිනිස්සෙක් කළු පාටයි කියලා. ඔවුනේ ළම. හැම වෙලේම අවුවේ ඉන්න මිනිස්සෙක් නම් පාට කළු. හැබැයි හැම වෙලේම AC මැෂින් නැතුලේ වාහනවල නම් ඉන්නේ ඒ මිනිස්සු සුදු නේ. ඉතින් ළමයි ඉරේලියට පුළුවන් ළමයි චර්ම රෝග එහෙම ඇති කරා. පිළිකා වගේ දේවල් ඇති කරා. එහෙනම් දේශගුණය වෙනස් වෙලා ඕනමට වඩා ලැබෙන රස්නේ වැඩි වුණා. මොකද වෙන්නේ? චර්ම රෝග අම්බාහනට ඇති වෙන්නේ. දැන් ඔයාලා හිතන්න ඕනේ මෙහෙම දෙයක්. සාමාන්‍ය ගෑල් ළමයි ඔය මේ තියෙන රෝම කූප එහෙම බානවනේ නේද? ඔය රෝම කූප බාන්න එපා යකෝ මේ. ඌවා හැමේ හැදිලා තියෙන්නේ තේරුමක් ඇතුව ළමයි. එක එකාගේ මේ හැමේ තියෙන රෝම කූප වෙනස් ළමයි. ඒ වෙනස් වෙන්නේ තියෙන විදිහ වෙනස් වෙන්නේ රෝම කූප වල ඝනකම එහෙම වෙනස් වෙන්නේ. ඒ මනුස්සයාගේ හැමට ගැළපෙන්න තමයි මේ රෝම කූප හැදෙන්නේ. දැන් මං ඉක්මනට දාඩිය දාන මනුස්සයෙක් නෙමෙයි. මට දාඩිය ලේසියෙන් දාන්න යනවා. එහෙනම් මගේ රෝම කූප අඩු. හරි. හොඳට හැමට ඉරේලිය වැටුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව සමහර අය ඉන්නවා ඇඟේ රෝම කූප වැඩි ළමයි. එයාලගේ රෝම කූප වැඩි වෙලා තියෙන්නේ. මේවා හරියට ගස් වගේ නේ. දැන් ඉරව්ව වැටෙන වෙලාවක අපි ගහක් යටට යනවනේ හෙවන ලබා ගන්න. ඒ වගේ මේ හැම කියන්නේ මහ පොළොව නම් මේ හැදිලා තියෙන ගස් නම් ඉරේලිය වැටෙනකොට මේ රෝම කූප හිඳ හැමට ඉරේලිය වැටෙන්නේ නැහැ. ඉරේලිය වැටෙන එක නවත්තනවා නේ. ඉතින් එහෙම දෙයක් ඔය රෝම කූප එහෙම කරනවා. අපේ මොකද කරන්නේ? අරගෙන වීට් කරනවා. ඔන්න බානවා සේරම රෝම කූපෙට. පණි ටික බා ගන්න. ඊට පස්සේ අවු යනකොට කියනවා කරේ නම් වීට් නැහැ. යකෝ උන්ට චර්ම රෝග හැදෙන්නේ නැතුව තිබුණේ කුදුම මෙච්චර රස්නේ වීට් කරලා. ඔහොම යනකොට දැන් බලපන්න. අන්න චර්ම රෝග වැඩි වෙනවා. ඒ වගේම සෑහින ඉරව්වක් එක දිගට හැමට වැටෙන්න 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 මොකද වෙන්නේ? හැම දුර්වර්ණ වෙනවා. හැම දුර්වල වෙනවා. ඒ වගේම එක එක පිළිකා වර්ග හැදෙන්න පටන් ගන්නවා නේ. ඒ වගේම සමහර වෙලාවට මොකද වෙන්නේ? සමහර වෙලාවට ආන්තික දේශගුණ තත්වයන් ඇති වෙලා, ආන්තික දේශගුණ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන දේශගුණේ වෙනස් වුණා කියනවා අපි ඒකට ආන්තික දේශගුණය කියලා. ආන්තික කියන වචනේ තේරුම වෙනස් වුණා කියනවා වගේ අදහසක්. ඉතින් එහෙම ආන්තික දේශගුණ තත්ත්ව ඇති වෙලා ගම් වතුර එහෙම ඇති වුණා. ගම් වතුර හින්දා තියෙන සබ්බ සකලමනා කහාල ගොඩවල් ගහගෙන ඇවිල්ලා වට පිටේ පැතිරෙනවා. බැක්ටීරියා වැඩි වෙනවා, වෛරස් වැඩි වෙනවා, උණ හැදෙන ඒවා වැඩි වෙනවා, මිනිස්සු ලෙඩ්ඩු වෙනවා නේ. නියම් තත්ත්වයක් වගේ එකක් ආවම මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැති වෙලා මිනිස්සුන්ට මන්ද පෝෂණය වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න එහෙනම් දේශගුණය වෙනස් වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊළඟට අන්තිමක විදිහට අපි කතා කරමු වාසස්ථාන අහිමි වීම. දැන් දේශගුණය වෙනස් වුණා කියලා වාසස්ථාන කොහොමද අහිමි වෙන්නේ? මිනිස්සු ජීවත් වෙන පැති දේශගුණ වෙනස් වීම හින්දා අහිමි වෙන්නේ කොහොමද? මම ඉස්සලා කිව්වා ළමයි බෙන්න ගොඩවීම නේද?
benna muhudu. Dan muhudu matta mihala gihama goda bima tulata watura enawa kiyala mama kiyawa. Dan me goda bim pradesha walne lamai minissu gewal hadala tiyenne. Etukota loke wedipurama minissu pramanayak jeevath wenne verala pradesha wala. Hari? Dan sampurna lokema janasankhyawa 100 100ට 100යි කියලා ගත්තොත් ඒ 100ට 100 154ක්ම වෙරළ බඩ ප්‍රදේශවල විතරක් ජීවත් වෙනවා. ඒ කියන්නේ මුහුදට අල්ලපු වැටේ. ලෝකේ මිනිසුන්ගෙන් භාගයට භාගයක් ජීවත් වෙන්නේ එහෙනම් මුහුදට අල්ලපු වැටේ. දැන් මුහුදු වතුර වැඩි වුණාම දේශගුණේ වෙනස් වෙලා සාගර ජල මට්ටම ඉහළ ගියාම ඒ සාගර ජලය ගොඩ බිමට එනවා. එහෙනම් මුහුද ගොඩ බිමට ආවහම ඒ වෙරළ ප්‍රදේශවල තියෙන නගර ගම්මාන මිනිසුන්ගේ ජනාවාස ගෙවල් දොරවල් අරව මේ සම්පසකලම නා විනාශ වෙනවද නැද්ද විනාශ වෙනවා නිකන් ඔයාලා ලෝක සිතියම අරන් බලන්න ඇමරිකාවේ තියෙන ප්‍රධානම නගර ටික තියෙන්නේ වෙරළ තීරේනේ නිව්යෝක් වොෂින්ටන් බොස්ටන් ඉතින් මුහුදු මට්ටම ඉහළ ගියොත් ඒ නගර සේරම විනාශ වෙනවා ඒ නගරේ මිනිසු කී දහහක් ජීවත් වෙනවද දහහක් නෙවෙයි ලක්ෂ ගණන් ඈ කෝටි ගණන් සමහර ඒවා අන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න තැන් නැති වෙනවා. ඒ වගේම දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ ප්‍රධාන නගර ටික ගාල්ල, මාතර, කොළඹ, ත්‍රිකුණාමලේ, අම්පාර, මඩකළපු, යාපනේ තියෙන්නේ වෙරළ ප්‍රදේශවල. මුහුදු මට්ටම වැඩි වුණා. ඔය කොළඹ පැත්තේ එහෙම තියෙන මුඩුකුහා පැල්පත්වල ජීවත් වෙන මිනිස්සු කී දෙනෙක් ගෙවල් නැති මිනිස්සු බවට පත් වෙයි. අන්න මිනිසුන්ට වාසස්ථාන අහිමි වෙනවා. ඒ වගේම ආන්තික දේශගුණ වෙනස් වීමකින්ද අධික වර්ෂාපතනයක් ලැබිලා ගම් වතුර වගේ දේවල් ඇති වුණාම මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන ගෙවල් දොරවල් විනාශ වෙනවා. ඒ වගේම මෙහෙම අධික වර්ෂාපතනයක් ලැබිලා කඳුකර ප්‍රදේශවල නායෑම් ඇති වෙන්න පටන් ගත්තා. ගෙවල් දොරවල් කඩාගෙන වැටිලා මිනිසුන්ට වාසස්ථාන නැති වෙනවා. නේ? අන්න එහෙනම් දේශගුණයේ වෙනස් වීම වලට පුළුවන් මිනිසුන්ට වාසස්ථාන අහිමි කරන්න. ඔන්න ළමයි අපි දැන් මාතෘකා හතරක් කතා කරා. පොඩි වීඩියෝ එකක් දාන්න පුළුවන් ඒවට දැන්නත් පැය විනාඩි 20 ගිහිල්ලා එහෙම තමයි ළමයි ඉතින් පැහැදිලි කිරීම කරනකොට දැන් මේ පැය එකමාරෙන් සම්පූර්ණ පාඩම පැහැදිලි කරේ ඈ හරි එහෙම දෙයක් තියෙන ඉතින් නේ ඉඳ වෙලාවක් යනවා ඉතින් කරන්න දෙයක් නැහැ කොහොම හරි කමන්නේ එහෙනම් අද දවසේ අන්තිම කොටස ප්‍රශ්නේ අන්තිම කොටස දේශගුණ වෙනස් වීම අවම කරන්න දේශගුණ වෙනස් වීම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග නේද මේ යටතේ ළමයි අපිට සෑහෙන දේවල් ප්‍රමාණයක් කතා කරන්න පුළුවන් හැබැයි ඒ යටතේ ඔයාලට මෙන්න මෙහෙම දෙයක් ඔයාල ඉස්සරවම කියලා දෙන්න ඕන මේක පොඩි ට්‍රික්ස් එකක් මං ගන්නවා දේශගුණ වෙනස් වීම අවම කරන්න තියෙන ගන්න තියෙන ක්‍රියාමාර්ග විදිහට පළවෙනි ක්‍රියාමාර්ගය ජනතාව දැනුවත් කිරීම. එහෙනම් දේශගුණ වෙනස් වීම අවම කරගන්න නම් අපි මොකක් කරන්න ඕනද? ජනතාව දැනුවත් කරන්න ඕන. මේක මේකට විතරක් නෙවෙයි ළමයි ඈ. ඔයාලගේ පේපර් එකේ ඕනම පාඩමකින් හැදෙන ප්‍රශ්නවල මොකක් හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කියලා. නිර්මාණය වෙන ගැටලු අවම කරන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග කියලා හෙව්වොත් ඒ ඕනම එකට ඔයාලට ලියන්න පුළුවන් ජනතාව දැනුවත් කිරීම. දැන් අපි හිතමු මෙතන ප්‍රශ්නේ දේශගුණ වෙනස් වීම අවම කරන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග. කලවිදි එක ජනතාව දැනුවත් කිරීම. එහෙම නැත්නම් ස්වභාවික උපද්‍රව අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ජනතාව දැනුවත් කිරීම. මෝටර අත කර්මාන්තය නිසා පැන නගින ගැටලු අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ජනතාව දැනුවත් කිරීම. ජනසංඛ්‍යාව නිසා නිර්මාණය වෙන ගැටලු සංචාර කර්මාන්තය නිසා නිර්මාණය වෙන ගැටලු සංක්‍රමණ නිසා නිර්මාණය වෙන ගැටලු අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ජනතාව දැනුවත් කිරීම. තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ජනතාව දැනුවත් කිරීම. තෙත්බිම් විනාශ වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ජනතාව දැනුවත් කිරීම. එතකොට පේනව නේද ළමයි ඔයාලගේ මොන පාඩමකින් ප්‍රශ්නයක් අහලා තිබ්බත් ඒ අහන ප්‍රශ්නේ ගැටලු අවම කරන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග කියලා තියෙනවා නම්
ඒකට අනිවාර්යෙන් පළවෙනි පොයින්ට් එක විදියට ලියපල්ලා ජනතාව දැනුවත් කිරීම. පාඩම් ඒකකයේ කෝකද අදාළනේ. කාල ගුණයේද බූ රූපද ජන සංඛ්‍යාවද ජන ආවාසද කර්මාන්තද දේශගුණ වෙනස් වීමද ස්වභාවික උපද්‍රවද ගෝලීයකරණයද බහුජාතික සමාගම අදාළනේ. අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග නම් පළවෙනි පොයින්ට් එක විදියට ජනතාව දැනුවත් කිරීම ලියන්න. මොකද මොකක් හරි ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා නම් ඒ ප්‍රශ්නේ අවම කරගන්න ඉස්සරෝම මිනිස්සුන්ව දැනුවත් කරලා ඉන්න බෑලම්. මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැතුව කොහොමද ප්‍රශ්නේ අවම කරගන්නේ? නේ? දැන් ඔයාලා හිතන්න මෙහෙම දැන්. දේශගුණ වෙනස් වීම. හරිද? එහෙනම් දේශගුණ වෙනස් වීම අවම කරන්න මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. දැන් එහෙනම් මේ ලෝකේ ළමයි දේශගුණ වෙනස් වීම වලට අදාළ වැඩ මිනිස්සු වැඩිපුර කරන්නේ ඒ ගැන දැනුවත් වීමක් නැති හින්දා. ආ වාහනේ පැද්දොත් ආ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ආ දේශගුණය වෙනස් වෙනවා. දන්නේ නැහැ නේ අපි. එහෙනම් හිතේ හැටියට වහන්න. නේ? ඉතින් අන්න තේරෙනවද? එහෙනම් මොකක් හරි ගැටලුවක් කොහේ හරි තැනක නිර්මාණය වෙනවා නම් ඒක අවම කරන්න ගන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ ජනතාව දැනුවත් කිරීම. එහෙනම් දේශගුණ වෙනස් වීම අවම කරන්න නම් අනිවාර්යයෙන්ම ලෝක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ජාතික මට්ටමින් දේශගුණ වෙනස් වීම කියන්නේ මොකක්ද? ඒක අවම කරන්න ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කිරීම කරලා තියෙන්න ඕවා. නේ? දැන් ඔයාලා හිතන්නකෝ ලංකාවේ තියෙනවා ළමයි මෙහෙමද? කාබන් පරීක්ෂාව කියලා එකක් තියෙනවා. ඔය ඉකෝ ටෙස්ට් කියලා තියෙනවා. හැම ටවුන් එකකම වගේ තියෙනවා. දැන් අපේ වුන් ඉකෝ ටෙස්ට් එකට යන්නේ දුම් වාර්තාව ගන්න. දුම් පරීක්ෂා මැදිස්ත්‍රාත්. ඇයි දුම් වාර්තාව ගන්න ඕන? මොකද ඒක ගත්තොත් තමයි ආදායම් බලපත්‍රය ගන්න පුළුවන්. ඒක නැත්තම් ආදායම් බලපත්‍රය ගන්න බෑ. අපේ උන් යනවා. හරි දුම් පරීක්ෂාව කරනවා. අපේ උන් හිතාගෙන ඉන්නේ ආ මේ දුම් පරීක්ෂාව කරන්නේ ආදායම් බලපත්‍රය ගන්න කියලා තමයි අපේ උන් දන්නේ. හැබැයි ළමයි දුම් පරීක්ෂාව කරන්නේ ආදායම් බලපත්‍රය ගන්නද? නෑ ළමයි. ළමයි ඒකෙන් කරන්නේ වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ වාහනේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මයිනෝ. වාහනේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඕන වට වඩා වැඩි නම් ඒ වාහනේ ෆේල් කරනවා. ඔයා මේ වාහනේ දුවන්න එපා. මේකෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා වැඩිනේ. එතකොට දේශගුණය වෙනස් වෙනවානේ. අන්න ඒ හින්දා අපි උන් ඉතින් හොරෙන් හොරෙන් හරි ගිල් මඩගග වැඩේ කරගන්නවා ලංකාවේනේ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අන්න දැක්කද? එහෙනම් ওই දුම් පරීක්ෂා මැදිස්ත්‍රාන් ළමයි හදලා තියන්නේ. ආතල් එක නෙමෙයි දේශගුණ වෙනස් වීම අටු කරගන්න. ලෝක මට්ටමින් සජාතීන්ගේ සංවිධානයේ කට්ටිය මේකතු වෙලා සාකච්ඡා කරලා ආ මෙහෙම මෙහෙම හින්දා තමයි දේශගුණය වෙනස් වෙන්නේ. වාහන වලින් දුම් පිට වෙනවා වැඩි වෙනකොට දේශගුණය ඉක්මනට වෙනස් වෙනවා කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා. එහෙනම් අපි ලෝක මට්ටමින් වාහන වල දුම් පරීක්ෂාව මයින්. එහෙම මැනලා ඉවර වෙලා දුම් පරීක්ෂාවෙන් පාස් වෙන වාහන විතරක් දුවන්න දෙමු. මොකද ඒ වගේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා අඩුයි. ඒ ටෙස්ට් එකෙන් ෆේල් වෙන වාහන වල කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා වැඩි. එහෙනම් ඒවා දුවන්න දෙන්නේ නැතුව ඉමු. අන්න එහෙම කියලා සාකච්ඡා කරලා තමයි ළමයි ওই දුම් පරීක්ෂා මැදිස්ත්‍රාන හැදුවේ. හැබැයි අපේ උන් දන්නේ නැහැ නේද? ඒ වගේම හයිබ්‍රිඩ් කියලා වාහන තියෙනවා නේ. දැන් වර්තමාන ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන හදන. ඇයි ළමයි ඔය හයිබ්‍රිඩ් වාහන හැදුවේ? ඉලෙක්ට්‍රික් වාහන හැදුවේ. පෙට්‍රල් ඩීසල් වලින්ම වැඩ කරන වාහන තියෙන්න තිබ්බා. එතකොට ඔයාලා කිය සර් පෙට්‍රල් ඩීසල් අමුද්‍රව්‍ය විදියට හිඟ වෙනවනේ. ඒ හින්දා තමයි මේ විකල්ප බල ශක්ති විදියට හදන. ඒක දෙවෙනි කතන්දරේලා. ඊට වඩා පළවෙනි එකක් තියෙනවා. ඒ තමයි හයිබ්‍රිඩ් වාහන හා ඉලෙක්ට්‍රික් වාහන හදලා දුන්නේ දේශගුණ වෙනස් වීම අවම කරන්න. දැන් ඔන්න ලෝකේ පරිසර සංවිධානවල මිනිස්සු බලාගෙන හිටියා. එතකොට මිනිස්සු දැක්කා ආ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනකොට පෘථිවිය උරා ගන්න රශ්මි වැඩි වෙලා පෘථිවියේ දේශගුණය වෙනස් වෙනවා. එහෙනම් මේ වාහන වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක අපි අඩු කරවන්න ඕන කියලා පරිසර සංවිධාන තීරණය කළා. ඒකලා පරිසර සංවිධාන ලෝකේ මෝටර රථ නිෂ්පාදනය කරන විශාලම කර්මාන්ත ශාලාවලට කිව්වා ඔයාලා පෙට්‍රල් ඩීසල් වලින් වාහන හදන එක නතර කරන්න ඕන අනාගතයේ. මොකද කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න දෙන්න බෑ. එහෙනම් ඔයාලා ඒකට විකල්පයක් හොයාගන්න කියලා ඒ පරිසර සංවිධාන කිව්වා. ඊට පස්සේ තමයි ඔය ටොයෝටා, BMW, Audi, Mercedes-Benz ඔය වගේ කර්මාන්ත ශාලා හයිබ්‍රිඩ් වාහන හදන්න පටන් ගත්තා. මොකද හයිබ්‍රිඩ් වාහනවල පැයට කිලෝමීටර් 40ට වඩා අඩු වේගයෙන් නම් යන්නේ දුවන්නේ බැටරිය.
පැයට කිලෝමීටර 40ට වඩා වැඩි නම් තමයි පෙට්‍රල් ඩීසල් ඉච්චෙන්න ගන්න. ඉතින් ළමයි වාහනේ බැටරියෙන් දුවනකොට දුම්පිට වෙනවද? බැටරියෙන් දුවනකොට දුම්පිට වෙන්නේ නැහැ. අන්න කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ කියන්නේ. දේශගුණ වෙනස් වීම අවම වෙන්න අන්න බලපෑමක් කරලානේ. ඒ වගේම වර්තමාන ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන විශේෂයෙන්ම Toyota, BMW, Mercedes-Benz, Audi හදන හැම වාහනයක්ම වගේ මේ වෙනකොට ඉලෙක්ට්‍රික් තම විදිහට තමයි හදන්නේ. ඇයි ඒ? ලෝකේ පෙට්‍රල් ඩීසල් නැතුවද? ලංකාවේ නැතුව ඇති. ලෝකේ නැත්තේ නෑ. ලෝකේ තියෙනවා තමයි. හැබැයි ඉලෙක්ට්‍රික් වාහන නම් දුවන්නේ අන්න දුම් පිට වෙන්නේ නැහැ. එහෙනම් දුම් පිට වෙන්නේ නැහැ කියන්නේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ නැහැ. අන්න ඉරේලිය වැඩිපුර උරා ගන්න නැහැ පෘථිවිය. දේශගුණය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ ළමයි. ඒ වගේ දේවල් ගැන මිනිස්සු දන්නවද? දන්නේ නැහැ. දැන් අපේ උන් ගිහිල්ලා හිතේ හැටියට ගස් කපනවා. කියලා දෙන්න ඕන. යකෝ ගස් කපන්න එපා. ගස් කැපුවාම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කෙනෙක් නැති වෙනවා. එතකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. එතකොට පෘථුවේ රස්නේ වෙනස් වෙලා දේශගුණය වෙනස් වෙලා අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි ගස් කපන්න එපා කියලා කියන්නේ. ඉතින් ওই පිළිබඳ මිනිස්සු දැනුවත් නැහැ. හිතේ හැටියට ගස් කපනවා. අන්න දේශගුණය වෙනස් වෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? පුවත්පත් මගින් දැන්වීම, පත්‍රිකා මගින් විවිධ සමිති සම්මේලන සමාගම් මගින් මොනවා හරි ක්‍රියාමාර්ග මගින් මේ දැන් උසස් පෙළ භූගෝල විද්‍යාව යටතේ ඔයාලට මේ පාඩම ගන්නන්නේ. මේක ගැන දැනුවත් කරන්න මෙන්න මේ දේවල් හින්දා තමයි ළමයි දේශගුණය වෙනස් වෙන්නේ. එහෙනම් මේ දේවල් කරොත් තමයි අපිට දේශගුණය වෙනස් වෙන එක අඩු කරගන්න පුළුවන් කියලා දැනුවත් කරන්න මේ උගන්වන්නේ. මොකද ඒක තමයි ලෝකේ මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් රුසියාවයි යුක්‍රේනයයි ගහගන්න පටන් ගත්තා. ලෝක යුද්ධයක ආරම්භය. හරිද? ඉස්සරහට මරුවට තියෙන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. මට අනාගතේ පේන්නේ නැහැ. හැබැයි මම හිතනවා ලෝක යුද්ධයක් ඇති වෙයි කියලා. අපි බලමු. මොකද පුටින් කියන්නේ ලේසි මිනිස්සෙක් නෙවෙයි නේ. හැබැයි දැන් මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ යුද්ධ කියලා හිතනවනේ. නෑ ළමයි, මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දේශගුණ වෙනස් වීම. මෙයා තමයි මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ. මොකද දේශගුණේ වෙනස් වුණොත් අපට සිරි වෙනවා. මිනිස්සුන්ට උන් හිටි දැන් නැති වෙනවා. ඉතින් අන්නේ ලොකුම ප්‍රශ්නේ අඩු කරගන්න විදි ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. අන්නේ එතකොට මිනිස්සු දැනුවත් වුණාම මිනිස්සු වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඕසෝන් වගේ වායු එකතු වෙන එක අඩු කරයි. අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න. අන්න එතකොට දේශගුණ වෙනස් වීම අවම කරගන්න පුළුවන්. තව ඔකට උදාහරණයක් කියනවා නම් අර ජිප්සීස් නායක කවුද? නම් මතකත් නැහැ. හරිද? මරුණානේ. පෙරේරා කෙනෙක්නේ. එයා අර ඇඩ් එකේ ඉන්නවලම ඒක කියනවා L6 වර්ඩ් ගෑස් ගහලා තියෙන මරු බඩුවක් ගෙන්නලා දෙන්නම් කියලා එහෙම කියන්නේ. ෆ්‍රිජ් එකක් ගන්න. ඒ කරන්නේත් ළමයි දැනුවත් කිරීමක් ඈ. ඇයි ඒ? ළමයි වායු ගෝලයේ රස්නේ වැඩි වෙන්න බලපාන එක වායුවක් තමයි CFC. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියන වායුව. ඉස්සර තිබ්බ ෆ්‍රිජ් වල ගහලා ආවේ CFC ගෑස් එක. ඉතින් ෆ්‍රිජ් එක වැඩ කරන වතාවක් ගානේ CFC ගෑස් එක වායු ගෝලයට එකතු වෙනවා පෘථුවේ රස්නේ වැඩි වෙනවා. ඊට පස්සේ ඔන්න ෆ්‍රිජ් ගෙනාවා CFC රහිතයි කියලා ස්ටිකරේ දාලා. සමහර වෙලාවට ඔයාලයි ගෙවල් වල අදටත් එන්නේ. අන්නේ ෆ්‍රිජ් එකේ එහෙම ස්ටිකරයක් ගහලා තියන්නේ. මිනිස්සු දැනුවත් කරන්න. ආ මේ ෆ්‍රිජ් එකේ CFC ගෑස් ගහලා නැහැ. එහෙනම් මේ ෆ්‍රිජ් එක දේශගුණ වෙනස් වීම ඇති කරන්න බලපන්නේ. ඉතින් CFC ගෑස් එක ගහලා ඉවලා ඔන්න මිනිස්සුන්ට ඕන වුණා විකල්පයක් හොයාගන්න. මොකද මේ CFC ගෑස් එක පෘථුවේ රස්නේ වැඩි කරන්න බලපාන. අන්නේ හිඳ තමයි අද වෙනකොට L600 කියන ගෑස් එක ෆ්‍රිජ් වලට ගහලා ඉවන්. ඉතින් ටීවී එකේ යන ඇඩ් එකක් ඈ. අපි නම් බලන්නේ ආ මේ මේවා එකෙන් මේ ෆ්‍රිජ් එක විකුණනවා ගණන් අඩුයි. ඊට වඩා කතන්දරයක් එතන තියෙනවා ළමයි. දේශගුණ වෙනස් වීම අවම කරන්න බැත්. එක තමයි ඇඩ් එක ප්‍රචාරය එක. අන්නේ නම් ජනතාව අනිවාර්යයෙන්ම දැනුවත් කරලා ඉන්න ඕන. ඊට පස්සේ ඊළඟ එක දේශගුණ වෙනස් වීම අවම කරන්න ගන්න තියෙන තවත් හොඳම ක්‍රියාමාර්ගය තමයි අධිපාරිභෝජනය සීමා කරන්න ඕන. මිනිස්සු ඕනවට වඩා දේවල් පාවිච්චි කරනවනේ ළමයි. ඕනවට වඩා දේවල් පාවිච්චි කරනවා. දැන් අපි මෙහෙම හිතමු මිනිස්සෙකුට ඕන එක ෆෝන් එකක්. නේද? හැබැයි සමහර වෙලාවට ෆෝන් 3-4 තියෙනවා.
පවුලකට ඕන වෙන්නේ එක වාහනේ. හැබැයි සමහර ගෙවල් වල වාහන 10 12. ඉතින් මිනිස්සු ඕනවට වඩා පාවිච්චි කරන්න පටන් ගන්නේ. ඉතින් මිනිස්සු ඕනවට වඩා ඔය පාවිච්චි කරන දේවල් නිෂ්පාදනය කරන්න මේ මහ පොළොවේ තියෙන දේවල් අරගෙන. දැන් ඔයාලා චුට්ටක් කොහොම කාමරේ ඉන්න ගමන් වටපිටේ බලන්නකො ළම. ඔයාලගේ ඔය කාමරේ තියෙන හැම දෙයක්ම හදලා තියෙන්නේ මහ පොළොවෙන් ගත්ත දේවල් වලින්. දැන් මෙතන තියෙන මේ වයිට් බෝඩ් එක තියෙනවා මේ ස්වභාව ධර්මයන් ගත්ත දේවල් මේ ෆෝන් එක තියෙනවා මේ ස්වභාව ධර්මයන් ගත්ත දේවල් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ දේවල් පාවිච්චි කරන හැම වතාවක් ගන්න. පාවිච්චි කරන මේ සෝරි නිෂ්පාදනය කරන හැම වතාවක් ගන්නෙම කර්මාන්ත ශාලා වැඩ කරන්න එපා. ඉතින් කර්මාන්ත ශාලා වැඩ කරන හැම වතාවකදීම වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු වෙනවා. ඒ වගේම දැන් අපි හිතමු වාහනයක එක වාහනයකින් ගමනක් යන්න පුළුවන්. එක වාහනේ වෙනුවට වාහන තුනම යනවා ගෙදරදී. අන්න අධි පාරිභෝජක. ඉතින් එක වාහනේ යන්න පුළුවන්කම තිබ්බනම් වාහන තුනේම යන්නේ. සමහරු එහෙම යන අය ඉන්නවා. අන්න අධි පාරිභෝජන. ඉතින් අධි පාරිභෝජනයේ හින්දා මේ පරිසරයේ තියෙන දේවල් වේගෙන් මිනිස්සු භාවිතයට පටන් ගන්න තියෙනවා. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? දේශගුණය වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද කාබන් ඩයොක්සයිඩ් මීතෙන් වගේ දේවල් වායු ගෝලයට එකතු වෙන ක්‍රම වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා අධි පාරිභෝජනයේ හින්දා. ඕනවට වඩා පාරිභෝජනය කිරීම. නේ? ඉතින් අන්න එහෙනම් අපිට පුළුවන් නම් මිනිස්සුන්ව දැනුවත් කරලා මිනිස්සුන්ගේ අධි පාරිභෝජනය සීමා කරන්න මේ පරිසරයේ තියෙන සම්පත් ප්‍රයෝජනයට ගන්න එක අඩු කරගන්න පුළුවන්. තවත් හොඳම උදාහරණයක් කියනනම් කඩදාසි. හදන්නේ මොනවයින්ද? ගස් වලින් නේ ළමයි. ගස් වල කොටස් අරන්නේ කඩදාසි හදන්නේ. ඉතින් හිතලා බලපල්ලකෝ ගස් වලට තමයි පුළුවන් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. එහෙනම් මිනිස්සු ඕනවට වඩා කඩදාසි පාවිච්චි කරනවා කියන්නේ. හිතේ හැටියට ගස් කපන්න සිද්ධ වෙනවා. අන්න කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්න අය වේගෙන් විනාශ වෙනවා. හැබැයි කඩදාසි අධි පාරිභෝජනය කරන එක නවත්තලා අවශ්‍ය තරමට විතරයි නම් පරිභෝජනය කරන්නේ. අන්න ගස් කැපෙන ප්‍රමාණය අඩු වෙනවනේ ලෝකේ. අන්න එතකොට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්න අය ප්‍රමාණය වැඩි වෙනවා. දේශගුණය වෙනස් වෙන එක අඩු වෙනවා. නේ? එහෙනම් අනිවාර්යයෙන්ම අධි පාරිභෝජනය සීමා කරන්නත් අපි පියවර ගන්න ඕන. ඊළඟ එක කාබන් විමෝචන මාධ්‍ය අවම කරගන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම අර ඉස්සෙල්ලා කිව්ව හයිබ්‍රිඩ් වාහන, ඉලෙක්ට්‍රික් වාහන වගේ දේවල්. එහෙනම් ළමයි ලෝකේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඊට පස්සේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වගේ වායු වර්ග වායු ගෝලයට එකතු වෙන ක්‍රම තියෙනවානේ. දැන් ඔයාලා මේක හිතන්නකෝ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත ශාලාවලින් රත් වාහන වලින්. ඉතින් ඒවට විකල්ප ක්‍රම හොයාගෙන වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග එකතු වෙන එක අඩු කරගන්න ඕන. අන්න හෙව්වා ඉලෙක්ට්‍රික් වාහන, හයිබ්‍රිඩ් වාහන විකල්පයක් හොයාගන්න. දැන් කර්මාන්ත ශාලාවල ගල් අඟුරු පුච්චලා නම් කර්මාන්ත ශාලාව වැඩ කරන්නේ වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් නම් විදුලි බලය දීලා කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් වැඩ කරන්න. අන්න වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ නැහැ. කාබන් විමෝචනය අඩු කරගන්න පුළුවන්. අන්න එතකොට දේශගුණ වෙනස් වී සිද්ධ වෙන එක අඩු කරගන්න පුළුවන් නේ. එහෙනම් අපි පුළුවන් තරම් බලන්න ඕන කාබන් විමෝචනය අඩු කරගන්න පුළුවන් වැඩ කරන්න. එතකොට පුළුවන් දේශගුණ වෙනස් වීම අවම කරගන්න. ඊට පස්සේ අන්තිම එක විදිහට මම ගන්නම් තවත් සාධකයක් හතරක් වෙන්න කතා කරමු. ඒ තමයි ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුගත වීම සිද්ධ වෙන්න ඕන නේද? ඕනෙලම් දැන් ලෝකයේ දේශගුණ වෙනස් වීම අවම කරගන්න විශේෂ සම්මුළු තියෙනවා, සම්මේලන තියෙනවා. ඒවට මොකක් වෙන්න ඕන? රටවල් වශයෙන් සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම රටක් විදිහට සමහර වෙලාවට දේශගුණ වෙනස් වීම අවම කරන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග තියෙනවානේ. දැන් රුක්‍රෝපණ වැඩසටහන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන ගස්වැල් ප්‍රමාණය වැඩි කරලා කාබන් ඩයොක්සයිඩ්
gas uragan permane wedi kala desa guna wenasin mau mekaragan. Anda rukropan weda satana, jati kematamin kreat mekawena weda satana, desa guna wenasin mau mekaragan. Iti ngewa ngewa tay, samane jane age sahayoge uperima matamin laba gandu. Ewa ngewa samane jane at, ewa tay galapin widiata anu kata windu. Dan dumpariksha madhyasthane ekata wahanayak genihilla dumpariksha karanakota fail nan kiyak hari deela pass kiyala sahathikaya aragena yanne eka neme karanna onala fail wenawa nan wahane hada gannu anne eka ne karanna ona da ape man dakala thiyena lama yanna thawat hari dumpariksha fail mokada karanne onna wahane eliyata geniyenawa vinadi 15k vithara inda genawa potath ekka genala rupiyal 500000k vithara denawa Winari pahalok kitara tibila wahane apa huraumin kara kalagano wahane din kangar dumpariksha karana mewa ekatiya computer ek race karana wahane pass habai ye wahane duwana hemadam onowata wada carbon dioxide wayu walata kiti api visinma api rawatta gennama ehema tattiyanne tiyenne itin anna jaathika ha jaathyantara pratipatti walata anugam anugata une naththam Desa guna wenas swing, sidda weneka apita adu karaganna bae. Ehena, loka mattamin hari, jathika mattamin hari, pradesha mattamin hari, kohoma hari kamanne, jathika ha jathyantara mattamin, desa guna wenas swing, adu karanda. Aragena tiyana kriyamarga walata anugatha wenna, e kriyamargawa sakriyawa karagena yanda, api pelambenno. Ehenam desa guna wenas swing, adu karaganna apita puluwankama labena. Kondo lamai, mie prasne saka cakar lagi orang, mie ke dewi prasne, mam mie ke saka cakarane minne mie itu inda. Samar wilayah itu ya lata itu, sehari desa guna wina sim karane oka didas dahate tawa didas dahana we tawa ne, kira wya lah hitai. Oh lamai, ek mamat dek kam gud maaf pas paper soliti na prasne balalani wya lata mie tor lakaran. Hebei wisse awe naya ni lamai. Ewa game mie desa guna wina sim kiane mangaris selaki ewa game, wartaman loke itu na lokuma prasne. Dari ratawal wasin tiennya prasna wena iya, hebei sampurna loke mikiela, loke mikak kiela salakala gatto, e loke tiennya lokuma prasne tamamai wena kota desa guna wena swi, dari api ibi bahagi liwa urde, jidas dahai ni malive, desa guna wena swi tiennya ke prasne akme, hebei api kali tibbe, oso ni starai sidurui, tiennya prasne, hema urde kam wagi ibi bahagi te dudna, nitara dewele ibi bahagi te dudna. Mukade ika kali nama nirmana ini velati ena lokuma prasnen, osom via na sidurona gine, ehinda unna ape kali prasnen dum. Hebei adewe na kota osom via na siduru seiram wehila, ehinda adewe na kota ega na prasnen denny ne. Hebei adewe na kota loke ti ena lokuma prasnen wenne, desa guna wenasui. Ehna me prasnen gana, nitar dewele prasnen denny dapulwa. Muka tapi hundra mudah mana kali ini dewal gana prasne inwa kira, ehinda tama mangki tane make mesere wibahagi te ikila ehinda tama anu mana prasne pide tuwa alat saka cagare, ehna ngiting apa ugi anu na parak puna atau produk sorry mang hetu karne kiwan de ehinda lamai podda podda ting wede cutak parak kue, hebei lamai ting mang ye wede karna kamu balawat tama tek karna beri ehinda tama mang me makarane na tetena me wede me klas karna tuwe. Matamagi an samani wedi tik karagan deti bana matalesi hari deti habai denu toyo hospital gi lawa gamama apo me class e karanda patang gat deti mata puluan hema welema balawinu man dewal karala denna balana ehinda yam tak samare welawata me dawas tike paadan ekak ehema daanokota parak wei habai apita geography tiyena deweni daane etokota palaweni da wenakan apita kaale tiyena e kaale athulathidi man oya anumana prashna seram tika walata saakatcha karala iwara wenawa ena adara me prashna iwarai Saya juga besar naik ke tahun.